වැඩමුවල අපේ ශ්‍රී ලාංකීය පින්වත් පිරිස ජීවත්වන හැම පැත්තකටම වැඩමුවල උන්වහන්සේගේ අපමණ මෙහෙවර සිද්ධ කරනවා. ඒ අතරෙදී මේ ඇමරිකාවට වැඩමුව වදාළ මොහොතෙහි අපේ විහාරස්ථානයට වැඩමුව වදාළ පූජනීය තිත්තගල්ලේ ආනන්ද සිරි ස්වාමීන්ද්‍රයන් වහන්සේ අපි මේ වෙලාවේ පිළි අරගන්නේ වැඩමුව වදාළේ උතුම් තුනුරුවන් ගුණ බල මහිමීන් උන්වහන්සේට නිදුක් නිරෝගී දිගාසිරි සම්පත්තිය ලැබිලා උන් තවත් බොහෝ කාලයක් ඒ උතුම් ධර්ම විහිවර කරගෙන යන්න උන්වහන්සේට සියලු ආශිර්වාද වේවා කියන අදහසක් ඇතිව අපි සාදු දානේ ආරාධන සිටිනවා. දෛනෙන් ධර්ම දේශනාව සඳහා අපි හාමුදුරුවන් වහන්සේට ගෞරවයෙන් ආරාධනා කරමු. ස්ථානයේ ගෞරවනීය නායක සාමණේර වහන්සේ ප්‍රදාන ගෞරවනීය සාමණේර වහන්සේලාගේ වාසලයි සතාවක් නායක හමුදුවට අපේ ගමලක්ම පිටුනේ නායක හමුදුවට තවයි සාමණේර දෙකක් පරස් දෙකේ තමයි තියෙන්නේ කැනඩාව ටොරන්ටෝ වල තේ හමුදුව සාමණේර වහන්සේලාට නායක හමුදුව ඒ තමයි හොඳයි මොනවානේ කරු ඒ නිසා කොහොමද දැන් අද මේ කැලිෆෝනියාවේ තුන්වෙනි දවස කියන දවසද මොකක්ද පාසලේ නම ගන්න ලොසැන්ජලිස් මොන්ටරියා කේ කැලිෆෝනියා කොහෙද පාසලේ පහ දිනා නෙමෙයි එහෙත් අද යුද්ධ පටන් ගත්තා. කොහේ මම මේ ඉන්න කලින් මගේ ඒ දේශනා පාලකට වඩා හපයි වෙන නතුස්සන් පාලකට වඩා අනිත් තේ මගේ කියන තේරුම් ගන්න යාම කිහිප කිලි ගන්නවා වගේ වෙයි. ත්‍රේමිලා හරි ඔබට ප්‍රශ්න අහන්න සාකච්ඡාවක් කරගෙන අද අරගෙන ෆේස්බුක් එකේ දාලා තියෙනවා රිස්ටෝටල් කිවල වැඩිම වෛරයට පාත්‍ර වෙන්නේ ඇත්ත කියන එක. ඒක හරි. අහන්න ප්‍රශ්න තියෙනවා අහන්න. ප්‍රශ්න අරගෙන අපි ඒක කරා කතා කරන අවශ්‍ය දේවල් අහන්නේ. අපි ඒක කොටු කරගමු තියෙනවා. තමයි. කවුරුගෙනද? තමගේ මානසික ප්‍රශ්න තමගේ තියෙන ප්‍රශ්න තමහන පොත්පත් ව්‍යවහාරෙපා ඒක මම ඔයාලට අහන්න ඕන නම් ඩීඩී ටික බලන්න කොහොමද පොත්පත් වල ඒක කියලා දීලා තියෙන්නේ ඒ මොකද අපිට පැය දෙකයි තියෙන්නේ පැය දෙකක් වගේ කලු කාලයේදී පොතක් ගත්තොත් ඒ සූත්‍රයක් විස්තර කරන්න පැය දෙකකින් වඩා යන්න මෙහෙම පටන් ගන්න අහන්න තියෙනවා සමන්නේ කවුරුත් අහන්න කිසිම අහනවා මොකද්ද ඔය සම්මාන කියන හැමදේම ගිහියන්ට විශේෂයෙන්ම ප්‍රතිනම් ගමනාස කියන්නේ මොකද්ද මම කියන්නේ මෙච්චර මැද හැම දෙයක්ම මැදස්තව ගිහි පැවිදි කියන්නේ අන්තගාමී වෙන්න ලක්කේ නම අන්තගාමී හැම දෙයක්ම ගන්න ගන්නවා කියලා මැදස්තව ජාතක කතා උදාහරණ ජාතක දේශනා තියෙනවා මොකක්ද අන්තයකට යනකොට උදාහරණ ඒ කාලේ මෙන්නයි කියලා බැලන්ස් කරනවා මොකක් කරනවද මිනිස්සුන්ට මනස මැදිහත් නැතිවම තමයි හොඳට පෞ ජීවිතයක් ගත කරන්න බැහැ තැනක පුරවන් නිදහසේ ඉන්න බැහැ එයාගේ අන්තකාම මනස හැම තිස්සෙම යාළු පීඩා මොකක් කරනවද මිනිස්සු කොහොමද අන්තකාම විශේෂයෙන් අපේ වගේ රටවල් වලින් මෙහෙ දැන් ඔයගොල්ලෝ කන්නේ ඇමරිකා කෑම ඇමරිකාවට ගේන කෑම කන්නේ. අදින් මේ ඇමරිකාව ෂොප් වලින් ගිහලා අරන් පාවිච්චි කරන්නේ ඩොලර්. හරි සාර්ට් බෝඩ් එකක් ඇමරිකන් එකක් බාහිරෙත් එන්නේ.
නැවත ඔබගේ හිට් එක ලංකාවේ ඒ 2017 එකනේ කියන්නේ කියන්නේ නැද්ද? මේ අවුරුදු 500 600 පුතුගේ ගන්න තහා හිට් එකක් තියෙනවා. වැඩි එකක් වරිලා මේක තරමලාමේ එක අමුගෙන මේ කැලිෆෝනියාව. තවද ඇවිල්ලා දැන් කැලිෆෝනියාවේ මේ ඉන්නවලු මේ සාතර කාරිලාතාවේ. ලංකාවේ මේක එයාගේ එයාගේ කවුරුරි බැරිලා. ඉතින් අරයාට කියනවලු එයා ඉන්නතන එයා දන්නවා ඇත්ත කනෙක්ෂන් තියෙන කියලා. එයාට නිදමන අතරමඩ වෙනේ ඕන. අර ඉන්නේ කැලිෆෝනියාවේ. මේ රටේ අඳින්න කන්නේ කොහෙද කියන්නේ? ඉතින් පින්තූරයක් කියනවා එයාගේ එකලන් තිබ්බම හෙට උදේ වෙනකොට එයා ගාවට යනවා. එයාලාම මේර අතරමඩ ගොඩක් කියලා තියෙන උදේ වෙනකොට ගිහිල්ලා. දැන් අතරමඩ ඇතර ගාන්නේ විශ්කර ගම්බද දෙන්නේ. පන්නේ කොහෙද කොහොමද වෙන්නේ? කැලිෆෝනියා. ඇයිද දැන් යාම කොහොමද ඉන්නත් ගොඩට ඉන්නේ. ඉතින් එයා කියනවා යාගේ නිදමට ඒ සල්ලි ඕනේ. බබා දෙවන්නේ ඉන්නේ. ඔතේ පවුනේ මිනිස්සුන්ව ආකරනේ. මේකේ ඉතාලියක් මොකක්ද කියන්නේ? ඒ නිසා ඒ වගේ මිනිස්සුන් අපත බෞද්ධ බුදු දහම තරම් මධ්‍යස්ථ දර්ශනය බුදු භාවතුන් තරම් ලෝකේ කවුරුත් තාම එහෙම එච්චර පැහැදිලි කිරීමක් කරන්නේ නැහැ. ඔව් ඇත්තටම අපි දැන් මුස්ලිම් මිනිස්සුන්ගේ අපත ගාව. වගේද මුස්ලිම් කියන්නේ අන්තගාමී ආගමක්. හරි අන්තගාමී. ඒගොල්ලොන්ට පොතේ මෙහාට කිසි දෙයක් කියන්න බෑ. පොතේ මෙහාට හිතුව ගහලා වත් මේ ළඟදී පකිස්තානයේ යුනිවර්සිටි එක තරලමේ පහක පහින් ගන්න බැලුවා පොතර විරුද්ධව මොකක්ද එක වචනයක් කිව්වේ. මම මේක ෆේස්බුක්ේ ෂෙයාර් කරලා තියෙනවා. පහින් ගන්නවා. ඔච්චර අන්තගාමී. ඒ කියන්නේ තව කෙනෙක්ගේ අදහස කිවස ගන්න බෑ. අන්තගාමී කියන ප්‍රශ්නේ මොකද්ද? තව කෙනෙක්ගේ අදහස තේරුම් ගන්න විමසන්න තරම් ඉවසීමක් මනසේ නැහැ. දැන් ඔබට තව කෙනෙක්ගේ අදහසක් ඉවස ගන්න බැරි නම් ඒක සාකච්ඡා කරන්න බැරි නම් එතකොට තරහ යනවා ඔළුව කිනි ගන්නවා අපි කියන අන්තගාමී. මොකක් වෙනවද? අන්තගාමී. ඉතින් අන්තගාමීත්වයේ ලක්ෂණ අපේ බෞද්ධ සම්ප්‍රදාය තුළ අපිට මිනිහ මරන්න බෑ. අපිට කාටවත් ගහන්න බෑ. එහෙම නෑනේ බුදුහාමුදුරුවෝ පළවල නෑනේ. ඒ නිසා ඒකවත් යාගේ තරයෙන් පුරුපුරේ මොකද පුරුපුරේ දෙන්නේ? තරයෙන් පුරුපුරේ. දැන් මුස්ලිම් සමාජයේ ප්‍රශ්නයක් නෑ. ඒකට ගහලා මරන්න කිසි ප්‍රශ්නයක් නෑ. ඔතන හරම හරි. ඒකවල සම්ප්‍රදාය ඒක. එතකොට බුදුහාමුදුරුවෝ තමයි මධ්‍යස්ථ වෙන්නේ. මොකක් වෙන කියන්නේ? මහත් බෞද්ධ දර්ශනය මුතු කියන්නේ මුතු දන්නවද කියලා. ඒගොල්ලෝ අපිට දැන් මේ කැලිෆෝනියාවේ වැඩසටහන දෙකදී මේගොල්ලෝ මේ ඒගොල්ලෝ දන්නේ ඒ දන්නේ කාට කාගේ. ඒ නිසා තමයි ඒගොල්ලෝ මේ දෙයක් කියනකොට ඒක තේරුම් ගන්න අමාරු. ඒ නිසා මධ්‍යස්ථ මතයකට ආව බොහොම නිදහසේ ජීවත් වෙන්න පුළුවන්. ඔයගෙන බලන්න. නිදහසේ ජීවත් වෙන තමයි මේ හැම දෙයක්ම කරන්නේ. අන්තිමට කරන්නේ නිවන් දක්ම යන හිත නිදහස් කරගන්න එක. මොකද අන්තිමට මිනිස්සෙක් කරන්නේ නිවන් දක්මයි කියලා තමයි හිත නිදහස් කරගන්න එක. මොකද කිව්වේ? මේ මොකද මොකද දැන් අන්තිමට කිව්වේ? නිවන් කියන්නේ නිදහස් කිරීම. නැහැ මොකද? මිනිස්සෙක් අන්තිමට කරන්නේ තමයි හිත නිදහස් කරගන්න එක. ඒක තමයි නිවන් දකින්නයි. ඔබ බාලියෙක් කියන්නේ චේතෝ විමුක්තියටපත් වෙනවා කියන්නේ. ඔබටපත් වෙනවා කියලද කියන්නේ? චේතෝ. චේත කියන්නේ හිත. මුක්තිය කියන්නේ තමයි මානසික විනාශය. එතනයි මේ දැන් මේ උත්තරේ හැමෝම දැන් මගේ නිහ ජීවිතය ගැන අහන්නේ. මම මේ ගැන කතා කරන්න කැමති නෑ. මම මොන්ටිසෝරි ගිහින් ඉස්කෝලේ ගිහින් විශ්වවිද්‍යාලෙ ගිහිල්ලා ඒ ජීවිතය එක තමයි ඉගෙන ගත්තේ. ඒක මටත් වඩා හොඳට මෙතන වාඩි වෙලා ඉන්න ධර්ම ඇති. වයසත් එක්ක අධ්‍යක්ෂ වෙඩි ජීවිතය මේ කතාව. ප්‍රමෝමී කියන්නේ විමුක්ති මාර්ගය. මොන මාර්ගයද? විමුක්ති මාර්ගය. ඒක කියලා මම කතා කරන්නේ. සෑම කිහිප දේවල් පටලවාගෙන ඇයි කියන්නේ නැත්තේ කියලා. ඒක ඔයගොල්ලෝන්ට වල දිනක ඔයගොල්ලෝ ධර්මයේ තියෙන ජීවිතය. ඒක නිසා
චීත නිදහස් කරගන්න එතකොට මනුස්සෙන්ට ඇයි දැන් නන්දන්ගේ බෞද්ධයන්ගේ එකම උත්සාහය ධර්මයක් දීලා මාර්ගයක් දීලා බුදු පූජා කියලා පින්කමක් කළා බුද්ධ වන්දනා කළා අනිත් කැන්නේ මොකද චතුරාර්ය සත්‍ය අවබෝධය කියන්නේ නිවන් සුව ලැබීම අදින මරලා පොස්ට් එක ගහන්න මොකද නිවන් සුව ලැබෙන්නේ බෞද්ධයන්ගේ ඉලක්කය මොකද හැබැයි මුන්ට බැරණකම ලැබෙන්නේ නැද්ද මොකද බැරණකම ලැබෙන්නේ නැද්ද මොකද ඒ කියන්නේ නිවන කේසාලෝකවා නැතා දන්තා තතු කියලා කියව මොකද ඔය බලාපොරොත්තු වෙන්නේ නිවන් සුව නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා කියන්නේ මොකද බලාපොරොත්තු වෙන්නේ නිවන් සුව ඒ බුදුන් වහන්සේ අරහතන් වහන්සේ සම්මා සම්බුද්ධ වහන්සේ කොයි විදියට කීකේ මොකද අවසාන ඉලක්කය නිවන් ඕයන සිංහලෙ ඉලක්කය නිවන් බණහරණෙ ඉලක්කය නිවන් හැම කේමතරම බෞද්ධ වේ කියලා අනිමුන්ට ලැබෙලා තියෙන මොකද අන්නේකම තමයි ප්‍රශ්නේ. ලැබිට ඇතිසාර නිවන් සුව ලැබේවා කියලා. එහෙනම් නිවන් සුව ඉඳා කියලා. එහෙම නම් පොස්ට් එකක් දෙන්න තියෙනවා. දැන් අපි මරණයට පස්සේ එහෙම ගන්න. නිවන් සැප විඳලා අපවත් වෙලා යනවා. එහෙම තමයි ගන්න. ඒ තේරෙනවද? එහෙනම් මම මොකද කරන්නේ එහෙම? මගේ යාළුවෝ පොස්ට් එකක් ගෙනාගෙන තාත්තයාට ගොඩක් උදව් කරා. ඔහුට යාකන් කම්මැලි. ඒ නිසා යාට කිසි දෙයක් අස්සාවක් කරේ නැත. තාත්තගේ සල්ලි කතා බිම හිටියා තාත්තා. එකපාර නැති වුණා. යාට කියනවා යාම මේකත් අතර පොස්ට් එකක් අතර දැම්මා. ඔව් කියලා දිනවා කිව්වා. මගේ තාත්ත උපදින උපදින බවයක් පාසල් වල මතක් වෙනවා. ඒක තමයි ඔයලා තා ඔයලා කිවිලත් දැන් මම දැන් කියුවා තම බෞද්ධයෙක් වශයෙන් හැමෝම ඔයාලේ ඔයා ගන්න හදන දරලා මොකද්ද? විමුක්තිය නිදහස. දැන් මනසක් නිදහස කියන්නේ ඇයි? නෑ නෑ. බැඳලින් එක බැඳෙන්නේ තේ එක ඒ බැඳලින් එකට තේරුම් එක තමයි මනස නිදහස කියන්නේ. එකක් හරි කම් බැඳීම තමයි. නෑ ඒකත් හරි. ඔය කතරයි. ඒ කියන්නේ මම මුලින් පොදේතරා පටන් ගන්න මොනසේ විදාසම් කියන්නේ මේ කාර්මණී සංකේත. අන්තගාමී. මනුස්සේ අන්තගාමී වෙන තුරු මනසින් මොකද විදාසම් වෙන්නේ? බුදුහාමුදුරුව බුදු වෙලා ශ්‍රී මුඛේ විවෘත කරපු අවස්ථාවක ඔන්නෝක තමයි. වත් දේමේ වික වේ අන්ත පබ්බිතේන නසේවි තම්මා. මම කඩාරේ ගමන් සාකච්ඡාවට බුදුහාමර කට අරගම කතා කරලා තියෙන අන්තගාමී වෙන්න එපා කියලා. කොහොමද වෙන්න එපා කියලාද? අන්තගාමී වෙන්න එපා. අන්ත දෙක ප්‍රත්‍යනලා මජ්ක්‍ධිම පටිපදා තථාගතේ නමුසම්බුද්ධා. මධ්‍යස්ථ මාර්ගයේ තථාගතයන් වහන්සේ ආවෝදේටපත් විය. චක්කුකරණී ඥානකරණී උපසමාය අවිඥාය සම්බෝධාය නිබ්බානාය සම්බන්දේ. ඒ මධ්‍යස්ථ මාර්ගය ධම්මස පහල කරා. ඥානය පහල කරා. විද්‍යාව පහල කරා ආලෝකය පහල කරා නිර්වාණය සාක්ෂාත් කරවල වාසසත් කළ දුන්නද එනේ මිනිස්සු මධ්‍යස්ථ මානසික ජීවත් වෙන කෙනාට තමයි නිවන සාක්ෂාත් වෙන්නේ. වාද කිව්වේ මධ්‍යස්ථ මනසක් හදාගෙන ජීවත් වෙන කෙනාට මේ මධ්‍යස්ථ මානසිකින් මොකක් වෙනවද? ධර්මස පහල කරලා දෙනවා. ඥානය පහල කරලා දෙනවා. විද්‍යාව පහල කරලා දෙනවා. ආලෝකය පහල කරලා දෙනවා. නිබ්බානාය සම්පත්තති නිර්වාණය සාක්ෂාත් කරවද දරමලයි දැන් තාම නිර්වාණය සාක්ෂාත් වෙලා නැහැ. මධ්‍යස්ථ මනසක ඔය මධ්‍යස්ථ මනසකින් ජීවත් වෙන්නේ නැහැ. මොන භාවනා කරත් මොන පොත්පත් කියෙව්වත් කොච්චර බණ ඇහුවත් උදේ ඉඳලා හැන්ද වෙනකන් වැටකොළු කපන කොටත් බණ අහනවා, බත් කන කොටත් බණ අහනවා, ටොයිලට් එකට යන කොටත් බණ අහනවා. මනස මධ්‍යස්ථයට කාගල් මනස නිදහස් වෙන්නේ. වාද කිව්වේ කොච්චර බණ ඇහුවා තමන්ගේ මනස මධ්‍යස්ථ තේරුම් අරගෙන මධ්‍යස්ථ කරගන්න උනොත් ඒ මනස නිදහස් වෙන්නේ නැහැ. ඒ මනසේ දහම් ඇස පහළ වෙන්නේ නැහැ. කේසා ලෝමා රකා දන්තා තනෝ කියලා කේස් ඇටකට දෙල්ලගෙන කුවත් වැඩන්නේ නැහැ.
නොදති නොදෝමකින් නොපතාකට වැඩක් නැහැ. හිත නිදහසේ ඔච්චර දේවල් තමන් මැදිස්ත වෙන්නේ කොහොමද? මැදිස්ත වෙන්නේ කොහොමද? ද වටිනාමනේ මැදිස්ත වීමනේ. මැදිස්ත වෙන්නේ කොහොමද? කලින්ම දැනගන්න ඕන තමන්ගේ අන්තගාමී වෙන්නේ නැද්ද? මොකද නැද්ද කියලාද? අන්තගාමී වෙනවර අන්තගාමී බව හඳුනා ගන්න. අන්තගාමී බව හඳුනා ගන්න විතරේ කරන්න වෙන මොකක් කරන්න දෙයක් නැහැ. තත් ලෙඩක් මනුස්සයෙක්ට ලෙඩකට දෙහෙත් ගන්නේ ඒ මනුස්සයා ලෙඩේ අඳුරගත්තොත් විතරයි. ලෙඩේ අඳුරගෙන තාත්තලා එයා පිළිගන්න යාළු වෙනවා කියලා. මොකද කිව්වේ? ලෙඩේ අඳුරගන්න නම් එයා පිළිගන්න යාළු වෙනවා කියලා. හැබැයි ලෙඩේ තියෙනවා. දැන් මෙහි ආවම මේ විතරනේ මෙහෙට ලැන්නවත් එහෙමයි. හරිද? මම එනවා බණ කියන්නේ යනකොට ආරංචිය ඇතුලේ කොහොමද මිනිස්සු බණට කැමති කියලා ආවද කියලා. ටික දෙනෙක් කැමති කියලා වඩා අකමැති වෙලා. කියපු බාර හරියටම ගන්න. ඇයි? තුවාලයකට අත තියනකොට කාටවත් මොකක් වෙනවද? තොටිල්ලම වැද්දෙනවා වගේ සනීපයක් දැනෙන්නේ නැහැ. තරු විසිරෙනවා. මොකද විසිරෙන්නේ? තුවාලයකට දැන් කපුරක් අරගෙන අයියකට මොකද වෙන්නේ? මම අහන්නේ තුවාල කරින් නැත්නම් හරව අයින් කරන්න නැත්නම් ඒක සනීප කරන්න පුළුවන්ද කියලා පාස්තර දාලා. මම කැමති නෑ බොරු වැඩ කරන්න. ඩොලර් වගේ වෙන්නේ මම ඩොලර් එකක් ඔබල එක ඩොලර් එකක දැන් අන්තිමට එකතු කරලා දෙන මට දුන්නත් එකයි නැගත් එකයි අනේ මම ආව පාරකට ඇනලා ඇනලා යන්න ඇනලා ගියාම හැරම ගලන ගලලා පහලයක් ගිහින් සම්පූර්ණ පහලයක් ගිහින් මොකක් වෙනවද එහෙම ඔබල දැකලා තියෙනවද විස්මු දෙයිලු අනේ මම වගේ දැන් කොහෙද දැන් විශ්වයේ ඉන්නේ කොහෙද රටක් යාගේ ප්‍රධාන රාජ්‍ය කොහෙද ඈ කතරගමේ කතර කොහෙද ඈ ලංකාවේ අපිට කොහෙද ආවේ ඈ දෙව්ද කොහොමද ගියා අපි පිළිම ගාව මොන පාටද ඔයගේ පාටද මගේ පාටද මොකද්ද ඒ කවුද? එයාට අපි කියන්නේ කවුරු කියලාද? විස්මු යහා කියලා විස්මු දෙයියෝ කියලාද? එහෙනම් දෙවියෙක් වගේ තියාගෙන ඉන්නවද? නයි දාගෙන, ත්‍රිශූල තියාගෙන, දිව ඇදගෙන ඈ මොකේ කරේ? එහෙනම් උඩින් ගහලා තියෙන්නේ මොකද්ද? විස්මු දේවාලය. මොන දේවාලයද? එයා ගාන ගිහින් කවුරුත් එයාට ලව් කරන්න බැහැ. විසුදේ දැක්කම ලව් කරන්න ආදරය කරන්න කාටවත් හිතෙනවද? දැන් මොකද ඉතින් බයක් ඇති වෙන්නේ. මොකක්ද තේරෙන්නේ? බය නිසා කවුරු කරන්නේ? ආදරේ නිසා කවුරු කරන්නේ නැහැ. මොකටද කවුරු කරන්නේ? බය නිසා. කවුරු කැමති නැහැ විසුදේ රෑන වෙන තමයි ඒක බුද්ධිය ගන්න. බය. ලේ පෙරාගේ මයයි නාගේ. තිසූල ආරේ කවුරුන් තමයි තනියෙන් ඉන්නා? කැමතිද කවුරු? ඉතින් දෙයියෙක් කරන කවුරු කැමති? පළතුරු පූජා කරනවා. පූජා වටේ තියෙනවා. බයිට කරන්නේ ඔක්කොම කරන්න මොනවද? ඒක කලා නිර්මාණයක්. ඒක මොන නිර්මාණයක්ද? කලා නිර්මාණයක්. ඒ කලා නිර්මාණය ඇත්ත කතාව ඔයාලා දන්නේ. ඇත්ත කතාව මිට අවුරුදු දහස් ගානකට කලින් මේ වගේ උවහලට අයිති මිනිස්සෙක් ඉන්නවා. එයා කියන්නේ වහරිම ධර්ම. ඒ වචනාර්ථය වුණා මොකක්ද වෙනවද? මිනිස්සු බය වෙනවා, මිනිස්සු කිනි ගන්නවා. යකෙක් වගේ මේ මිනිස්සු. හාමුදුරනමක් පැටලවාගෙන ඉන්නේ.
සාම්පූර්ණේ කැවිලා වගේ නෙමෙයි කවුද වෙලා කියලා කියන්නේ යහේ කැවිලා. හරි. ඊළඟ මිනිස්සු බය වුණා යාට. බයට මිනිස්සු මූණට ඇවිල්ලා මොකක් වෙන්නේ නැහැ. ඇත්තට ගිහිල්ලා ඊමේල් එකා ඊමේල් එකක් නැහැ. ඒව ගහලා හරිද? මූණට දෙරු කියන්න බෑ. එළව මොකටද වා කරනද? කාලයක් යද්දී කාලයක් ගත වෙනවා කියලා. ගියාට පස්සේ මිනිසුන්ට තේරුණා සරණ කිව්වත් ඒක තමයි ඇත්ත. වඩ කිව්වත් ඒකට කාලයක් යද්දී තේරුණා මෙච්චර කාලෙ නවතුණා මේවා මට දැන් තමයි මේ හරගන්නේ. දැන් එතකොට එයාගේ එයාගේ තම වෙන විදියා ඒගොල්ලෝ එකතරක් ඉන්නේ ඒක එතෙන්ට ඇවිල්ලා ඔබ කිව්ව වෙනතකට ගියා. එහෙමද? හරි. පස්සේ අනාගත පරම්පරාවට මේක තේරුම් ගන්න ඕන විදිය නිර්මාණයක් කරන්න ඕන. එතකොට කොහොමද ඒක නිර්මාණය කරන්නේ? කවුරුත් මුලින්ම ඇවිල්ලා බලනකොට යන බය හිතෙන්නේ. මොකක් හිතෙන්නවද? බයට කවුරුත් උදා. හැබැයි එයාට බය වුණාට යකෙක් කියන්නයි කියන්නේ. එයාට කියන්න කවුරු කියලාද? දෙවියෙක් කියලා නිසා උඩින් යන දේවාලය කියලා අරෝ යකෙක් වගේ. එචරයි. ඒක තමයි මේ නිර්මාණවල ඇත්ත කතාව. ඒකට කලින් ඒ ඇත්ත කියලා කියන්නේ දැන් බුදුහාමුදුරුවෝ දිගමාන කාලේ. දැන් අපරාණ බලන කොච්චර ලස්සනද කියලා බුද්ධ මන්දිරේ. කොච්චර මල් තියනවා, පහන් තියනවා, මල් පුරවලා. ඒ දාන කරනවා. බුද්ධිස්ට් එකේ විතරක් දාන දෙනවා මොකද? එළවලු 32 බතු. පාලිසිංහ රජුගේ කෑම. ඒ ඉරොඩ තිද්දේ කැත් බතු යගේ ඩයට් එක තියෙනවා. තව තව ගාමනික ලෝකේ පුරා තියෙනවා. බාල තියෙනවා. ත්‍රිපිටකේ ඉලියලා තියෙනවා. ඒ පොත්වලින් සඳහන් වෙන මොකද්ද? සම්බුදුආමර පිරුවන් පාලයට වතුරවත් දුන්නේ නැහැ කියලා. මොකද්ද කරපු වරද? ලිංගවල මහා පරිනිබ්බාන සූත්‍රයේ සඳහන් කරලා තියෙනවා. ලිංගවල පිදුරු දැම්මයි කියලා. එතන ගියාම ගොමදර්මයි කියනවා. කවුරු වෙනවයි කියලා ආරච්චි වෙනවද? ගෞතම බුදුන් වහන්සේ වඩිනවයි කියලා ආරච්චි වතුරවත් දෙන්නේ නැහැ. තව මොනතරම්ගේ වගේ සිද්ධි තියෙනවද? එතකොට බුදුහාමුදුරුවෝ ජීවමාන කාලේ බුදුහාමුදුරුවෝ කියපුවගෙන මිනිස්සු ලොකු ගිනි ගත්තා. ඒ නිසා ගොඩක් අය ගෞරවම කරන්නේ නැහැ. ඒ මහා ප්‍රඥාවන්ත විතරයි උන්වහන්සේ හැලකගත්තේ. මොනා විතරයිද? මහා ප්‍රඥාවන්ත උන්නහස විතරයි උන්නහසත් එක්ක ජීවත් වෙන්නේ බොහෝ ටික දෙන. ඔය කියන දා ලස්සතර ගන්න කෝටි ගන්න නැහැ. හරිද? බොහෝ ටික දෙන. හරි. අනිත් ඔක්කොම පහර පිට පහර ගහනවා. ගම් වලින් එළවන්න දැකලුවා. ගම් වලට එන එක වලක් ගන්න දැකලුවා. උන්නහසගේ චෝදනා කරා සුඛ සීලෝ සුඛ සමන්නාගතෝ සුඛසයිනේ කුංජිත්තා. මහා සැප සිල් තියෙන රාත් බුදු වෙලයි කියලා කියන්නේ. නිදාගන්න මේ මේගේ ශ්‍රාවකව මම මෙට්ට ඕන. ඉන්නේ මාලිකාව මෙගාර මාත්‍රාසත් දේවකේ. එහෙම චෝදනා කරලා තියෙන විනය පිටකේ. දරුවෝ හිතනවාද බුදුආමර මෙහෙම බඩගාල මිනිස්සු වැන්නයි කියලා. නෑ. ඉන්න තැන මොකද වෙන දුව දුව එකේ කියලා කියනවා. ඇයි? ගෞතම සිද්ධාර්ථ උපදින්නේ බෞද්ධාගමේ ඉන්දු ආගම. මොන ආගමේද? ඉන්දු ආගම. යම් මහාරම හින්දු ආයතන බර්ත් සර්ටිෆිකේට් එකක් දැම්ම හැදුවා සිද්ධාර්ථ නම දැම්මට පස්සේ ආගම සිද්ධාර්ථ හිමි කියලා. එතකොට එයා බුදු වෙච්ච ගම ගෞතම සිද්ධාර්ථ බුදු වෙච්ච ගම ගෞතම බුදුහාමුදුරු මුලින්ම කරේ Hindu ආගමේ තියෙන දේවල් විවේචනය කරනවා. මොකද ඒ වැන්නේ ස්වර්ථකාර වෙනවා. වක්ුණාද? Hindu ආගම එතකොට බුදු කෙනෙක් පහළ වුණාම වැඩියම අය කරන්නේ කවුද? තමන් උපදින් චාරුමය. ඒ වගේ තමයි අපි කියන සත්‍යය. අපිට වැඩිම අය කරන්නේ කතෝලික අය නෙමෙයි. මුස්ලිම් අය. සිංහල බෞද්ධ නම් සිංහල බෞද්ධ සම්ප්‍රදායේ ලොකු ප්‍රශ්නයක් අපි වගේ අය උපදින් චේතනා. මොකද අපි ඒ සම්ප්‍රදාය අන්තගාමින හැම තැනම විවේචනය කරනවා. ඔවා කරනවද? මොකද එතනින් අපි දන්නවා මිනිස්සුන්ට ඉතින් නිදහස් කරගන්න බැරි වෙලා තියෙන්නේ. ඒතකොට ඒගොල්ලෝ අහනවා ඔතේ තියෙන්නේ එහෙම නෙමෙයි. අපිට උගන්වලා තියෙන්නේ එහෙම නෙමෙයි. අපිට කියලා තියෙන්නේ එහෙම නෙමෙයි. ඕකම තමයි කර කියන්න දෙයක් තියෙන්නේ. හරියටම හරි. නිවන් දකින්න අය කියන්නේ කර කිය
කියාගන්න දෙයක් නැති වෙලා නයි කරන්න දෙයක්. දේවල් කර කර ඉන්නවනම් ඒක තමයි සංසාරයක් නේ කියන්නේ. ඉවරයක් නෙවෙයි දේවල් කර කර ඉන්න අපිට මොනවා හරි ක්‍රම තියෙනවා. මොනවා හරි ක්‍රම තියෙනවා. එතකොට අපේ හිත මොකක් වෙනවද? සිතුවිලි උපදවනවා. අපේ හිතට සිතුවිලි උපදින එක තමයි සංසාරයක් කියන්නේ. මොනවා හරි දෙයක් තමයි කරන්න තියෙනවනම් ඒ අරබයායි අරමුණ අල්ලගෙන හිත උපදිනවා. ඒ තමයි අපි දැනුම් ගන්නන්නේ. හිත ගන්න අරමුණක් කියන්නේ. හිත උපදින එක තමයි සසර. හිත නවතින එක තමයි විමුක්තිය. මොකද කිව්වේ? හිත උපදින එක තමයි සසර. හිත නතර වෙන එක තමයි විමුක්තිය. අඟුලි වලක කිව්වේ මොකද්ද? මම නතර වෙලා ඉන්නේ නතර වෙලා. නතර වෙලා ඉන්නේ වේගයෙන් බිඳුව කරන්න නෙමෙයි. රළින් එක බිඳුව කරන්න නෙමෙයි. හිත නතර කරන්න. එයා ඒක අඟුලි වලට තේරුණා. ඒ කතාව අපි හිතන්නේ මොකද්ද? දුවලේ නතර කරන්න. අපි දකින්න දුවනේ දුවනේ නතර කරන්න කිව්වේ බුදුහාමුදුරු යන ගමන් තමයි කිව්වේ මම නතර වෙලා ඉන්නේ නතර වෙලා. එතනම ශ්‍රමණයෝ බොක්කියා නැහැ කියලා මම අහලා තියෙනවා. ඔබ වහන්සේ යන්නේ ඔබ වහන්සේ නරන්නේ කියන්නේ ওই දුවනේ මම නතර බොක්කියා බොරුනේ මොකද කල්පනා කරලා බලමු මම නතර වෙලා ඉන්නේ යන්න මොකද පෙරු යාට යන්නේ හිත දුවන හැටි පෙරුණා. දැන් අන්තයට යන හැටි පෙරුණා. දැන් ගමන් නතර මේ ධර්මයේ තියෙන සිල්ලන්තයි නෙමෙයි දුසිලයි නෙමෙයි ප්‍රඥාවන්තයි. ආටද ප්‍රඥාවන්තයි. එයා දැනෙන தත්ත්වය අදාළ ප්‍රඥා එයාට ආශ්‍රය ඥානෙ තුල සැදෝ ප්‍රඥාවක් තියෙනවද කියන එක විතරයි. අර්ථයක සීලය නෙවෙයි බුදු දහමේ අර්ථයක සම්මාදිට්ඨිය. සම්මාදිට්ඨිය හරහා කරගන්නා වූ සීලය තමයි ආර්යකාන්ත සීලය. ඔටෝ සීල. ආර්යකාන්ත සීල කියන්නේ මොකද්ද? ඔටෝ සීල රැකෙනවා. ඔයලක සීල මොකද්ද? දැන් එනවා දැන් යනවා ගෙදර ගිහලා බලු කියනවා. එනස කියලා කියනවා. ඉස්සජනක ඔටෝද අවාදිත එන බොරුවක් කියන්නට බොහොම ගියර් එකක් දාලා වගේ නතර කරගන්න මේ මඩුව දෙක තුනක් පාගෙන ආවද ඉතින් පොඩ්ඩක් ඉන්න මොකද ආර්ය කාර්යය ඔටෝ සිම්මයි කිසිම අතර පීඩනයක් නැහැ. සම්මා දිට්ඨියට ආවට පස්සේ සිල්වාගෙන එක ඊසි හිතන්නවත් නැහැ. හිත ටික ටික පිරිසුදු වෙනවා. සම්මා දිට්ඨියට එළගා අට්ටාරු සීම උබෝධක වීම දස්සේ අතර කිසි වරදක් නැහැ. හැබැයි මේ දෘෂ්ටි ගත වෙනවා. මොකක් වෙනවද? එයාගේ සිරුරක් ඉන්නේ එයාගේ මතයක් සදාගෙන. මේ මතයට සාපේක්ෂව තමයි එයාගේ සීලය පිළිබඳ තියෙන්නේ. ඒ කියන්නේ දෘෂ්ටි ගත සීලයක් කියලා. මොන සීලයක්ද? දෘෂ්ටි ගත. උදේ බුදුදහමේ අංක එක මොකක්ද? සම්මාදිට්ඨිය. සම්මාදිට්ඨිය කියන්නේ කොහොමද? අන්තගාමී වෙච්ච මනස අන්තගාමී වෙලා තියෙනවා අනුරාගය මැදිස්ත කරගත්තා. මැදිස්ත වීමම තමයි සම්මාදිට්ඨියට පැමිණීම. ලක්ෂණ මැදිස්ත වීමම තමයි සම්මාදිට්ඨියට පැමිණීම. තව එකක් කියන්නේ ප්‍රශ්නයක්. අපිට නෑ මේ කයි ඒ ඒ ඒ ඔව් මැද විස්තර කරන්න පුළුවන් වඩාගන්න. අතීත අර්ථයක් තියෙනවා අනාගතය අර්ථයක වර්තමානයේ ඇවිල වර්තමානයේ නොලී ඉන්නවනම් ඒකත් වැදගත් ආවයි කියලා කියනවා. සප වේදනාව අඳුරගෙන දුක් වේදනාව අඳුරගෙන මධ්‍යස්ථ වුණාවත් වැදගත් ආවයි කියලා කියනවා. එහෙනම් ඒ වගේ පියවර කරනවත් එන්න දෙකම තව විඥානයේ කියලා වරවල් දෙක නාම රූප දෙක අරගෙන ගැඹුරු කතා කරන්නේ තමයි වෙන පොතට යනවායි. තමයි ස්ලේසින් කියලා දෙන්නේ. මොකද කියලා දෙන්නේ? ලෙස. මගේ අපතිකාර මාර්ග වාක්‍යය තාලේ මම ගන්න. එනයි මාසයක් විතර. පච්චරට ඉස්සෙල් අපි ඒ ලැන්ග්වේජ් එක කියලා දෙන්න ඕන. නැත්නම් මම කේ වල තේරෙන්නේ. අත්තරස්. දැන් මම කියනවා අන්තගාමී කියව අඳුරගන්නේ කියලා.
දැන් ඔබතුමා මොනවද අල්ලගාන වෙලාවේ? දැන් අපිට අදරකට කියන්නේ. ඔබතුමා හිතන්නේ ඔබතුමාගේ මනස මොන මොන පැතිවලින් අල්ලගාන වෙනවායි? තේරෙන්නේ? බඩලා තියෙන්නේ අච්චාර වෙලා තියෙන්නේ
එකකින් වල කොට යනවා ගොඩක් එකක් හරියට තේරුම් ගන්න වත්තයලන එකක් හරියට තේරුම් ගන්න අපේ ගමේ ඉන්න රූපසිරි කියලා මහත්මෙක් ඉන්නවා එතන මහත්මෙක් කියනවා නේද අනේ හැම වෙලේම කරුණා කරත් ඇයි මෙතරයිල බල්ගයක් නැහැ මේ කියන්න පුළුවන් තයිල කරන්නේ මේක පුළුවන් මේ මයික් එක මොකක් හරි වරකට ඒකත් ඒක ගන්න හරි දැන් මේ ෆිල්ම් එකක් කරනවා කියන්නේ මොකක්ද චිත්‍ර දුන්නා අපි ඒකත් අතහරින්න බෑ ඒ නිසා ගෑනකින් අප කරන් ගන්න යම් කිසිම රස්සාවක් පඩියක් ගන්න ගෑනු මිනිස්සේ දන්න ඉන්දියාපාව වපුරන විතරයි උදේ පාන්දර නැගලේ මිනිස්සු ඉන්දියාපාවක් කරලා කඩේට දාලා දෙන එක තමයි රූපසිරි කන්නේ අපි එහෙම බැරි දෙයක් කරාට කියන්න වෙන්න පුළුවන් අපි එකක්වත් හරියට ගන්න බැහැ වාක්‍ය වලට බලහත්කාරව තමයි ගන්නෙ හැම තත්ත්වයක් දැන් අපි සූත්‍රයක් මොනා කරේ මම කියුවේ මට අරතුර තොයල ගියා මේක තියෙන මේක තියෙන මේක මේක තියෙන තවයි හැම එක සූත්‍රයකවත් හරියට නැහැ අපිට දැන් මනෝපුප්පම් ප්‍රවදමා ගාතාව ඉතින් ওই ගාතාව හරියට දැනගත්තත් ඒක සෝතාපන්න නෑ සම්මාදිට්ඨිය මොන කරලා තමයි ওই බුදුහාමර ගොඩක් කතා කරන්නේ ඉතින් සාකච්ඡා කරන්නේ ওই ධර්මපද එක ගාතාව අපිට හරියටම තේරුණොත් අපු මොකක් වෙනවද සම්මාදිට්ඨිය වෙනවා මම ගොඩක් පොන්නේ අර මේ ගාථා යන්නේ මේ ගාථා වුණාට පස්සේ මේ මේ සෝතාපන්න වෙන්නේ කියලා නේද? ඒ ගාථා වල අට හදා ගැනීම එහෙම නේද? හරේ ඒක අපි එක හරියට තේරුම් ගන්න බැහැ. ඒක තමයි මට ඒක අපි ලොකු අනුපාඩු. දැන් මොකද කියන්නේ අන්ත දෙකේ අපි භාෂාවල් වචන කියන හොඳට දුප්පත් පොස කල්සු ලස්සනම ලස්සන ඒ කියන්නේ අපි අපි කියමු මෙහෙම අපක කවුරුහරි දෙයක් ගැන ලස්සනයි කියලා ලස්සනමයි කියලා හිතාගන්නේ. දැන් වලස මොකද මොකද එලිලා එලිලා කියන්නේ මගේ ලස්සනයි කියලා හිතන එක දැරලා තියෙන්නේ මේ ලස්සනයි කියන එක පදාගෙන ඉන්නවා. මම කියන්නේ මොකද පදාගෙන ඉන්නවද? දැන් හොඳට මේ පටලවාගෙන බලන්න සිම්මෙන් කියන කාරණා. දැන් මේක නිකන් ලස්සනයි කියලා හිතන එක දැරලා තියෙන්නේ මං කියන්නේ ලස්සනයි කියලා හිතන එක වැරදි නෙවෙයි. ඒ හිතේ අරමුණේ එල්ලෙන්නේ. මොකක් කියලා ඉන්නවද? එයා එල්ලෙන්නේ මනස මැදස්ත නැති නිසා. මනස භාගයද නිසාද? අධ්‍යස්ත නැති නිසා. ඒ කියන්නේ එල්ලෙන්නේ නැවට. දැන් යාට ඒක ලස්සන එතකොට ඊට සාපේක්ෂව අනිත් ඒවා මොකද වෙන්නේ? ඒක තරම් ලස්සන නැහැ කියන එකයි. උදාහරණ කවුරුන් මෙතන මේ බුදු මන්දිරය දැකලා හිතනවා මේ බුදු පිළිම තමයි ලස්සන මේක මොලේකද එතන අර බුදු පිළිම දකින්නකොට හවුස්සේ මේ ආයෙත් මොකක්ද මොලේකද පේන්නේ ඒ අර කොහොමද නෑ මම මේ කොච්චර ලස්සන ලාල් පිළිම නෑ අර කතර ලස්සන නෑ ඒක අපේ තාත්තා ඇඳි ඒක හරිම කලාකරුවෙක් කියලා නෑ ඒක තර ලස්සන නෑ දැන් මෙයා මේ වගේ පිළිම ලෝක පුරාම ඇවිදිනකොට දකින්නකොට දකින්නකොට මෙයාගේ මනස මේකට අර්ථකාමීව අනිත්‍යව දැක්කම මේක තරම් සතුටක් විඳින්න පුළුවන්ද? එතකොට මෙයා එක සංකේතු දුක් ගොඩාක් අර්ථකාමීව මේක පාඩු වෙන්න තියෙනවා. අර්ථකාමීවම එක එක අරගෙන ඒකෙන් බැඳෙනවා. ඒකට ඇලෙනවා. ඒක ඉල්ලෙනවා. එල්ලුණාම ඊට සාපේක්ෂව අනිත් ඔක්කොම මොකක් වෙනවද? එතකොට කැතයි ගන්නේ ඉතින් මොකද මේ ප්‍රතික්ෂේප ඒ අරමුණ ප්‍රතික්ෂේප මේ අරමුණට අරනවා අනිත් අරමුණු ප්‍රතික්ෂේප ප්‍රතික්ෂේප කරන එකට තරහ යනවා කියන්නේ ගැටෙනවා කියන්නේ ගැටෙනවා කියන පරසල කිසිම තරහ එතකොට ඒක දුක ගොඩක් තියෙනවා යම් අරමුණක අන්තගාමී වුණා මේ අරමුණ යා වාක්‍යමද එක පිළිගන්න එකට ඇලෙනවා ඒකට සාපේක්ෂව ඒකට ප්‍රතිවිරුද්ධ අරමුණේ ගැටෙනවා සතුටක් පවතින්න
එකම අරමුණකට අන්තකාමී වෙච්ච නිසා. වාග්විසාල එකම අරමුණකින්වත් දැන් අන්තකාමී වෙනවා කියන්නේ මොකද්ද එතකොට? එක අරමුණක් බදාගන්න. ඔය තවත් අරමුණක් ප්‍රතික්ෂේප කරන්න. එතකොට බලන්න මේ ලෝකේ වඩා නිදහස් ඉන්නේ කවුද? වඩා සතුටින් ඉන්නේ කවුද? මොන කෙනාද? ඉතින් ඔබ මේ දැන් මම ඔබ දාගෙන යන එකට තවදරයි. දැන් තව උදාහරණයක් කියන්න. ඔන්න වේලා කවුරුනේ ආපුතුරු කෙනෙක්ගේ බරවලට හොඳට ඇරෙන්න. කමන්නේ වැරදි කියලා නෝ. ඔක ඇරෙන්න. එතකොට යන්නේ මේ ආපුතුරු විතරයි ගන්න. මෙයා විතරයි ගන්න. එතකොට වෙන ආපුතුරු කෙනෙක් ඊට වඩා හොඳ එකක් කිව්වොත් අපෝ එහෙම වෙන්නේ නැහැ. ඔන්න අරය අනේ යා එක යා ඊමේල් වලින් නේද? මෙයා එක මෙයා ඊමේල් වලින් දෙන්න එකකට අහන්නේ. වැඩි ඉලාගි මම්මින් ගත්තනේ. දැන් මේ මොකක්ද මැදිහත් එකලා එමු. එක අහලා බලන්න. ඒක ගන්න තියෙන දෙයක් අත්. අනිත් එක අහලා බලන්න. තත්රම ඒ අහගත්ත එකටවත් ඇලෙන්නේ අන්න මැදිහත්. එයාට හැම බලකම එකම සතුටක් පවතින. එයා අර්ථකාමී බලක් පොත් ඒකත් තියනවා. මේ බලෙන් කවදාවත් නිදාසෙන්න ඇයි දන්නේ? එයා මැදි දන්න නිසා. දේශනා අන්තගාමී ගොඩාක් දේශනා අන්තගාමී වල මැද දැනගෙන මේ දේශනා පවත්වන්නේ. ඒ නිසා ශ්‍රාවකයා අන්තගාමී වෙන දේශනා වලට. උදාර අවදාන එක විදාසෙක කොහේ හරි පොතකාරී ත්‍රිකෝණ සූත්‍රයේ කාරී කොහේ හරි කරගෙන ඉන්න වෙලාවයි පුළුවන් අල්ලගෙන. තා මොන පොතේද තියෙන්නේ කියන කතාව? මොන පොය කොළව පාක් පොත? මොන පොතේද තියෙන්නේ? ආ. ඉතින් එයා යන්නේ අතර පොසෙන්ට් එක මොන පොතේද? වෙන පාපයක් කරන්න ඕනේ ඒ පාප නැතිව. අපද්‍යස්ත වෙන්නේ. අන්තගාමී වීමේ අර්ථය යරේ අතර පොත් පාඩම් කර කර යන්න. ඒක උතරලා බුදුහාමුදුරුවනේ අපිට සාරාංශයේ කල්පලක්ෂයක් දෙනු කිව්වා. එහෙනම් කියන පොතේ දේ තියෙනවා. ඊට පස්සේ දීපාකර පාදමුලදී රහත් එක තිබුණා. නමුත් බුදුරේ අපේ ඔළුව මේ මහා බ්‍රාහ්මණික ජීවත් වුණා වගේ මං කියන්නේ අපි බල කරන්නේ අපේ ඔළුව නිකන් සැහැල්ලු කරලා අපි හදේ වගේ ජීවත් වෙන්නේ. මැදිහත් මිනිස්සු ජීවත් වෙන්නේ හදේ. ඔහෙත් ජීවත් වෙන්නේ හදේ. ඇයි? හදට ගියා ඕගොල්ලෝගේ බර අඩු වැඩි කිරීම හයේ එක සමහරයන් දරේ. බර අඩු වෙන්නේ බ්‍රාහ්මණයෙක් ගියාම ඔයලගේ බර 100 කට වඩා වැඩි කරලා ගන්නවා. ඔළුව පුපුරනවා. වාපරගෙන බාහිර ඔළුව ජීවිත පෘථිවියේ බ්‍රාහ්මණයෙක් කියලා. අන්තගාමී මිනිස්සු ජීවත් වෙන්නේ මේ ගුරුත්වාකර්ෂණය යටතේ නෙමෙයි. මැදිහත් මිනිහෙක් දැන් පවුලක උනා අන්තගාමී අම කෙනෙක් හිටියොත් ඉවරයි. තාත්තගෙන කිව්වෝ ඉන්නේ. ඒ කියන්නේ දරුවෝ කියන කවුරුත් නැහැ. හැමතිස්සෙම දරුවෝ තමයි. පේන්නේ නැද්ද? අපේ කාලේ නම් එහෙම නැහැ. උන් දරුවෝ තමයි. එහෙම නෑ. දැන්වල දැන් ගෙදර ගිහින් අන්තගාමී ගැහැණියෙක්ගේ මැදිහත්කම විතර පහත් දෙන්නේ මොකද කියන්නේ? තාත්තා මොකද කියන්නේ? ඔහොම තමයි ළමයි උන පාඩුවේ ඉන්නවා. මෙච්චර කෑ ගහන පිළිගන්න දෙයක්. ඒ කියන්නේ අන්තගාමී නම් දෙවි හම්බ මැදිහත්කමේ සිට්යුේෂන් එක තේරුම් ගන්න මෙච්චරයි. හැමතිස්සෙම සිට්යුේෂන් එකක් තේරුම් ගන්න මැදිහත්කම ඔස්සේ ඉඳලා. වා කවුරු විතරද? අනිත් එකේ සිට්යුේෂන් එකක් කවුද? මම ඉංග්‍රීසි අමාරුයි. හරි දන්නවද රැක්කේ? හරිද? අයියෝ. මම දෙන්නේ කික මතක නැහැ. හරි ඒ නිසා බලන්න ඕන දැන් අඳුර ගන්න පුළුවන් යම් කිසි දෙයක් සිද්ධ වුණාට පස්සේ ඒකෙන් තමයි දුකටපත් වෙලා නම් දෙවියන් දෙනවා නම් වැළපෙනවා නම් ඒ කියන්නේ ඒ විලාසය මොනවද තියෙන්නේ මොකක්ද කියලා අන්තගාම වෙලා තියෙනවා අඳුර ගන්න වෙන බුක් කරන්න බඳුර ගන්න දැන් මගේ මනස අන්තගාම එච්චරයි. එතකොට ඒ ටික ඒ කියන්නේ වර්ණ දැක්කට පස්සේ ටික මනස බැලස් වෙනවා. මනස සමත මණ්ඩලයට දාන්නයි කියන්නේ මොකක්ද? ඕනෑම ප්‍රශ්නයක් පැනගෙන අත් දෙකකට ගියාට පස්සේ එක්කෙනෙක් කියනවා මොකද තමසේ තමයි වැරදි
තව එක්කෙනෙක් කියනවා තමුසෙම තමයි යන්නේ. දැන් ওই වගේ ප්‍රශ්න ආව පවර්පොයින්ට් එකේ දාලා ලංකාවේ සාමීන සමතමන්න දෙන්නවා. දැන් දෙන්න බවුල් කරනවා නම් මොකක් කරන්න ඕනද? මධ්‍යස්ථ වෙන්න. නැත්නම් කාලිම සමර පවුල් වෙයි ගන්න වෙන්නේ මොනවද? ඉලෑට මස්සට ඕවට දත්තේම තමයි කරන්නේ. ඇයි පිළිගන්නේ? හැමදාම මධ්‍යස්ථ මතදාරී ලෝකෙ කොහේ හරි ඉන්නවා. එතන තමයි සතුටින් ඉන්න පුළුවන්. එතන තමයි ජීවිත ලෝකෙ තියෙන්නේ. එතන තමයි සාමය තියෙන්නේ. එතන තමයි යහපත තියෙන්නේ. එතන තමයි විමුක්තිය පවතින්නේ. වාදුවේ කොහේ හරි තැනක මධ්‍යස්ථ මතදාරී ඉන්නවනේ ඒගොල්ලෝ තියෙන ජීවිතය හරිම ලේසි. ඒක මොන දෙයක් වුණත් එච්චර ගඩක් ගන්නෑ. ඒක එහෙම තමයි. දැන් ඔහෙලට අමාරුද මොකද? මධ්‍යස්ථ වෙණේකද අන්තගාමික අඳුරගන්නද? අන්තගාමික අඳුරගන්න. හරියට අමාරු මධ්‍යස්ථ වෙණේක අමාරු. ආර්ය මාර්ගයට එන එක අමාරුයි. අමාරු තමයි දුර්වලකම අඳුරගන්න. කවුරුත් කැමති නැහැ තමන් දුර්වලයි කියලා පිළිගන්න. තමන්ගේ මනස අන්තගාමික කියලා පිළිගන්න අයින් සයින්ස් තස්තවාදීවත් කියන්නේ. ඒගොල්ලෝ අපි කියනවා අන්තවාදී. කැරලිස් ඉතින් මේක කරු පිළිගන්නේ අපි මේ මොකද ලෝකේ යනකොට ඒගොල්ලෝ පිළිගන්නේ දැන් කවුරුත් කැමති නැහැ අන්තවාදී කියලා පිළිගන්න. ඒක තමයි ලොකු අන්තවාදී. වලුනේ ඒක තමයි ඔබේ විමුක්තිය අහුගෙන ඉන්න ලොකුම පාපය. කෘෂ්ණමූර්ති අහනවා අපි ගමනක් යනකොට ඔය අර පාරේ කැලේ කොහෙන් පාරට යනවා යනකොට සර්පෙක් යනවා. අපි දන්නේ අපි ඔබ යන අගිය තියෙනවද නැද්ද දන්නේ නැහැ. කිව්ව සර්පයා මොකක් කරන්නේ? වාද කරන්නේ. තව කෙනෙක් ගමනක් යනවා. එයා පාර දිහා බලාගෙන යන්නේ. යනකොට එයා අගිය තියෙනකොට පේනවා යන සර්පේ. මහාන එයා අගිය තියෙනවා කියලා. එයා දැන් සර්පයාගේ හැබැයි අගිය අයින් කරගන්න ඕනේ. ඒක අයින් කරගන්න පොත් කියවලා ඉන්නවා. සූත්‍රයක පාඩම් වලින් නෑ එන මොකක්ද තියෙන අමාරු වෙද තමයි කකුලට ඉන්න සර්පය දකින්නකොට පරිණ කවුරුහක් කියලා දෙන්න ඕන එන බුදුවරු මේකට පහල වෙන්නේ ක්‍රම කියලා දෙන්න නෙවෙයි මොනෝ කියලා දෙන්න තමයි වරද අඳුන ගන්න ධර්මය දේශනා කරන්නේ අඳුන ගත්තට පස්සේ ක්‍රමයක් අරවශ්‍යයි තමන්ට මේව පරිණ බාහන බුල මගේ ආරම්භ මොකද ක්‍රමයක් අහන්නේ වරද අඳුර ගන්න විදියක් අහන්නේ
ඉතින් මම ඔය ගැන දැනගන්න මම ඔය ගැන දන්නකොට මට ඔය ගැන අවබෝධයක් තියෙනකොට මම ක්‍රමකයේ කියනකොට මට තඳුර ගන්න විදියක් කියන්නේ කියනවා මොකද කියන්නේ කියනවා සර්පයා මොකද සර්පයා දැන්නේ මොකද උදර ගෑලා කියලා ඒක උන්ට අඩේ දෙනවා මම කියන්නේ සර්පයා අතුර ගන්න විදියක් උදගිනකොට වඩා කරලා එච්චරයි මගේ දේ තේරුම් ගන්න මේ දේශනාව අරගෙන අතිපන ප්‍රඥාව වලින් මේක කඩී දෙන්න. මොඩේ එක ඉතින් ඔච්චර නැති දෙයක් නෑ. තව මොන තරම් දෙයක් සියවරක් කරනවද කියන්නේ. අඟෝ අපේ ඉහි ගයි වගේ තමයි. අනම් මො වෙයිනුව මොඩේ එකම දැන් මෙතන ඇවිල්ලා ඉන්න හොඳට උගත් කවුරු හරි හොඳට ඉගෙනගෙන ඇමරිකාවේ ඉන්නේ ලංකාවේ පොළ ෆැමිලිස් වල ඉන්නේ ඔලිටි කොළව දාන ඩයන්නේ ඌට මේක හැරෙන්න ගිනි ගන්නේ ගිනි ගන්න මේ අන්ත ගන්න නිසා වාග්දාද තමන් ඉගෙන ගත්ත දේ තමන් ඉන්න රටෙන් තමන්ගේ පවුල් පරිසරේ අන්ත ගන්න වෙලා තියෙන නිසා උඩ මොඩේ කිව්ව ගමන් තේන්නේ බූර්වේ කෙරුවක් ඔහේ හදට සෙට් එකක් බලනවා ඉතින් මොකද වෙන්නේ? දිමාගන්නේ අර්ථයක් ගාන්ත්‍යක් තියෙනවද කියලා? අන්තවාදීන්ට හරියක් කොම එයා අර හරියන්නේ ඔළුවට යන්නේ ඇඳ සෙට් එක. අපේ පන්දලේ වැඩගෙන කොල්ලෙක් ඉන්නවා. සොයන ජාති කියලා. අර ඒ කොල්ලගේ නෑ කියලා තාත්තාට කිව්ලා ඒ දෙයක් නෑ මේ අපි කියන බණ්ඩු. අපි සාකච්ඡාව කරනවා මේ එයද කාටි කියන්නේ මොකක්ද තොබුරුවේ මේක මගේ වත්නා වාසගම් ඉතිපස් නැන්නේ මට දාපු වාසගම් එයා කිසිම තරහක් නැහැ කියලා මම මා හරිය PhD එකක් තියෙන කෙනෙක්ට වඩා තේරුම් ගන්නද කියලා PhD එකක් තියෙන කෙනෙක්ට තොබුරුවේ කොහොමද වෙන්නේ උගේ PhD එක වඩා නැති කෙනා ඉතින් පස්සේ මොකක්ද ඔබට තේරුම් ගන්න? වචන හරියට දාන්න. මොකද ඒක ඇත්ත. මාර අතර කල් ඉස්කෝලේ ගිහිල්ලා අතර විශ්වවිද්‍යාලේ ගිහිල්ලා තව එක රටකටත් යනවා මම දැන් PhD එකක් කරනවා. තමයි ඩබල් එක වරුදු 50,000කට කරනවා. ඩබල් PhD. අව බුරු එක කියලා මට දරා ගන්න බැහැ. මොන හරි දාවල්ලා හරවන්න කාලයක් ගුණක් කරලා තියෙනවා. ඒ තාන්තගාම වෙනවා. ඉගෙන ගන්න. ඊට වඩා වැඩි මහතවරණට ගිහිල්ලා බුරුවෙක්ව මගේ වාසිකුණේ කියන්නේ කියලා ඉනාලා යන්න පුළුවන්. පඩලා වටින්නේ. එනේ දැන් අපිට මිනිස්සු බාඩිනවා. මම කිව්වා අපි ගමගෙන යන්නේ කියලා. ඒක කිසිම ආකාරයක් නැහැ. දැන් මම කියනවා කියන අරුණුනාත් ගණින් ගන්නවා. ඒක ඇත්තට. කිසිම මොනක් නැහැ. ලෝකයේ මොනවත් අපිට ගරම් ගන්න දෙයක් නැති ඒක තවත් එක් වචනයක් නේද මොකක් විතරයිද අර්ථකාරණ්ඩේක වචනයක් නේද ඒ වචනේ ඒ ශබ්ද රූපේ උදව් කරගෙන එයා යාගින්ද යාම වාගන්න අපි එකපාරට මොඩේ කියන්නේ එයා ඒක අහන හතර වෙලාවට මතක් වෙන මතක් වෙන වෙලාවට යන තීපාරක් මොඩේ කියනවා එයා මරණකම මොඩේ කියනවා ඒක තමයි අර්ථකාමී මානසික ස්වභාවය මොන මානසික ස්වභාවයද අර්ථකාමී මානසික ඒක එතකොට යාම හානිය කරන්නේ මොඩේ කියනගෙන අදේයි මනසද ලොකුම සතුරා වැරදි අන්ධකාරී වෙච්ච මනස මොන මනසද අන්ධකාරී වෙච්ච මනස දැන් මට ඒකට මෙන්න මේ මහත්ය කතාවක් වුණා මම ඉන්න පන්සලේ හම්බුනා හරිද මේ එකගෙන ස්පොන්සර් කරාම එකගෙන කවුද අපේ හම්බුනේ නම කතාව බුදු බලසේ කරන මොකද්ද? ස්පෝන්සර්. යාලුවා. ස්පෝන්සර් කරා. මම යාලුවා හමුදුරුවනේ මම අධ්‍යාපනයට මට කොහොමද යාලුවා දෙන්නේ? මට ඉගෙන ගන්න දෙන්නේ නැහැ. හමුදුරුවනේ මම. කවුද? ඉතින් තව හමුදුරුවනකට ගන්න හමුදුරුවනක් එක්ක මට හෙන්න නැහැ නේද? ඉතින් ගෙනවා ගත්තට පස්සේ දායක පොළොව අතම මොගේ කියන්නේ. ගොඩක් අයින් වෙනවා. මම කියනවා එකදා පළවෙනි දවසේ මයින්ද
ඒකයන්නේ අපි කියමු පෙබා කරන්නවා කියලා මේ මරණය ඒක ඉවත ගන්න බැරි නම් ඒක තමම විතුරුලනවා. උඩ කාගේ විතුරුලනවද? මධ්‍යස්ථ මනසක් තියෙන කෙනෙක්ට පුළුවන් වෙනවා එයාත් එක්ක ඒක කතා කරන්න. යන්නේ ඒක යුද්ධයේ මේදී යුද්ධ කරන්න නෙවෙයි එන්නේ මේදී බලද කරන්නේ. මගේ මධ්‍යස්ථ මනසාරින් කියන්නේ ඔහේ නා පුදුහම ජීවමාන කාලේ හිටියට අම්බපාලී ගෙදර ගියා කියලා ආරක්ෂිත කියලා උඹල එක එක පුදුහම ඊට පස්සේ ධාන දෙන්නේ. දෙන්නේ ආයි අනුනාද අම්බපාලී වලින් තමයි මෙතන ඉන්නවනම් අපි උඹට තමයි පාරේ ධාන දෙන්නේ. ඒ නිසා පුදුහම බුදුන් උනාට පස්සේ පාත්‍රේ අර කියන්නේ තොප්ප ඔරන් දීපා නැත්තම් hari budu madhyastha matadariyan ki dunna degani eigalu owan nidahase inne taw kenege daanata yage manasa pawada denna manasa nidahase mage thiyenno da oyage manasa adiganna ona mata me amerikaya pandalan ganna ona mama weda upasama mathya amme kiyala me kata kala kiya telephone number paike daarena oya liyagena ඉහළ දොළොස් 10 10 එක කියලා එන පරම ගයක් අරගෙන පසලක් වුණේ මහජනක විදේක ගහලා තියෙනවා. ඉතින් ඒ නිසා මට එක අවශ්‍යතාවයක් නැහැ. එහෙම. මට ඒක හොඳ රවට්ටගෙන ඉන්න ඕනාවකුත් නැහැ. හැබැයි මේ කතාව උපාසකම්මේ කියලා කියන දෙන්න බෑ. ඇයි ඒ කියන්නේ මම ලෞකික නිසා මේක තේරුම් ගන්නෙ? මනුස්සයෙගේ නිදහසට කලින් ආර දේශනාව ඒක තමයි ආර අන්තිම ඉගැන්වීම. ඉගෙන ගන්න මොන ඉගැන්වීමද? විශ්වය ඉගෙන ගන්න අන්තිම ඉගැන්වීම. මේ කතාව හරියට ඉගෙන ගත්තොත් අයි කවදාවත් එයා ඉගෙන ගන්නෑ. සංසාරේ ගමන කරන්නේ. කොළ ගමන කරයිද? සංසාරේ ගමන කරන්නේ. අයි ඉස්කෝලේ යනවා සතාවෙන්. ඉස්කෝලේ දෙවලා මේක හරියට තේරුම් ගන්න නැති වුණොත් ඔයාලා තා කොච්චර ඉගෙන ගන්නවද කියලා කියන්න පුළුවන් කම? ඒක අන්තිම විශ්වයේ ඉවරන අන්තිම ඉගැන්වීම ඔළුවේ මැදලා කන්න ගන්න කියාදෙනවා මිස පින්වතුනි කියලා කෙනෙක් නෙවෙයි. පින්වත් මහණෙනි කියලා කියන්නේ මහමෙවුනායක තුම. බුද්ධ දේශනාවදී මහා මෙහෙවර වාග්ගල අහන්නේ. විශ්ව මෙහෙවර මොග පුරුෂයා. තේරුම් ගත නැත්තම් මොන පුරුෂයාද? මොග පුරුෂයා. ඒක හරිම තේජාන්විතයි. ඒක හරිම දාර්ශනිකයි. ඒක හරිම පෞෂවාදී. ඒක නම් ඒක හැමෝටම අන්තිම ගැන්වීම. බුදුන් බුදුරුවෝගේ ගැන්වීම ඉගෙන ගන්න අයි දේවල් ඉගෙන ගන්න නෙමෙයි අන්තිමට ඉගෙන ගන්න. මොකද ඉගෙන ගන්නද? ඔහෙ නොයි ඉගෙනගෙන යන්න දිගට තව වෙන කවදාවත් ඉගෙන ගන්න ඉවර කරන්නේ නැහැ. දැන් අපි ඉගෙනගෙන ඉවරයි. අපි කවදාවත් ඉගෙන ගන්න නැහැ. කිසිම භාෂාවක් කිසිම ගැන්වීමක් කිසිම දෙයක් අයි ඉගෙන ගන්න දරලා නැහැ. අපි බුදුරුවෝගේ අන්තිම ගැන්වීම දරාගෙන ඉන්නවා. එචරයි. ඒක ගන්නකොට කිසිම කෙනෙක් යාන්ත්‍ර ගන්න උවමනාවක් නැහැ තරහ කර ගන්න උවමනාවක් නැහැ තේරුම් යන ප්‍රඥාව තියෙන මිනිසුන්ට තේරෙයි නැකියව කරන්නේ කොහොමද ඇත්ත කතා කරනකොට පෘථිවි තලයේ මොන දෙකක් සිද්ධ වෙන්න ඕන එක එක පිළිගන්න ටික දෙනෙක් ඉන්න ඕන වැඩිපුර ප්‍රමාණයක් එක ප්‍රතික්ෂේප කරන්න ඕන ටික දෙනෙක් නිදහස් වෙන්න ඕන පිළිගන්න එකම නිදහස් වෙන්න කී දෙනාද ටික දෙනෙක් එච්චර තමයි සිද්ධ වෙන්නේ බුදුරජාණන් වහන්සේ පහළ වුණාම සමාජයේ කණ්ඩායම් දෙකකට බෙදෙනවා ප්‍රඥාවන්ගේ කොටස මොඩයන්ගේ ඇත්තම බුදුබණ ඇහෙනවා නම් ඒ බෙදෙන්නේ බුදුහාමුදුරුවෝ බණහලා ඇත්තම බුදුබණ ඇහෙනවා නම් නැවත කණ්ඩායම් දෙකකට සමාජයේ බෙදෙනවා මොකද ප්‍රඥාවන්ගේ කොටස මොඩයන්ගේ කොටස මගේ අහුව ළඟදී ඔබ වහන්සේ කියන විදිහේ දේවල් කරගෙන කියාගෙන ගියොත් සමාජෙ බෙදෙයි. බබ අනිවාර්යෙන් බෙදෙයි. මොඩේ ටික එක පැත්තකට යනවා. ප්‍රඥාවන්තයෝ ටික තව පැත්තකට යනවා. දැන් මෙතන බෙදලා තියෙන්නේ දැන් මෙතන ඔක්කොම ප්‍රඥාවන්තයෝ. ඒලා ඒක සිද්ධ නොවිය යුතු කාරණයක්. ඒක සිද්ධ වෙන්න බෑ නේතන් ඩාලා නුච්චති. හැමදාම ප්‍රඥාවන්තයෝ පිළිසතරන්න ඒ ධර්මද සංජේගාව තමයි උපතිස්ස පොලිත අන්තිම ගුරුවරයා. ඒ කියන්නේ අන්තිම ගැරීම සැපුනේ. කියන්නේ අසති මහරහතන් වහන්සේ. ඊට කලින් ගුරුවරයා කවුද? සංජේ. වලහල් කියනවා.
ඉඩයක් දුන්නොත් ඒගොල්ලෝ ගොඩාක් මුරුංගාවට ගියා. එතකොට ඒගොල්ලෝ ඉගෙන ගන්න ඉගෙන ගන්න ඉවරයක්. අන්තිම ගැටෙන්නේ ගැන්නු අසජිමා රහතනි එන්න ඉවරයි. අයි ඊළඟට සරියුත් මහරත්නම් මහසෙන් කොහෙවත් කියලා ඉගෙන ගන්නත්යි කියලා අපිට කියලා නැහැ. ඊට පස්සේ තියෙන මුක්ති මාර්ගයේ දේශනා කරනයි. මොකක්ද දේශනා කරන්නේ කියලාද? මුක්ති මාර්ගයේ දේශනා කරන්නේ. ඒතරගේ අන්තිම කියන්නේ මොන ගැනීමද? ඒගෙන ගන්න කියලා කොන වෙලා කියන්නේ මම ධාරණය කරමු පොඩ්ඩක් ඉන්නවා. කොන යනවා. යෝසීමක් ගත්තා. හවදාත් එක ආගන්න වෙන්නේ. එලා හදලා බලන්න. ඉතින් දැන් කොහොමාරි ඒකත් තමයි සත්‍ය සම්මා දිට්ඨියට ආවා. සම්මා දිට්ඨියට ඇවිල්ලා කොහොමාරි වැරදි උනා ගුරුවරයෙක්නේ. ගිහිල්ලා කිව්වා මොකද්ද? ගුරුතුමනි ඔබ ඇත්ත කතාව දන්නේ නැහැ. මොන කතාව දන්නවද? ඇත්ත කතාව දන්නේ නැහැ. ඇත්ත කතාව දන්නේ ගෞතම බුදුහාමුදුරුවන්ට පහල වෙලා පියාගේ පණිවිඩය අපිට ආවා. එයා ඇත්ත දන්නවා. ඔබ ඇත්ත දන්නේ නැහැ. අපි යනවා යනවා. සංජය මොකද කිව්වේ? ඔලෑ තුමාගේ සිමස්ලේ නැහැ. එතන යන්නයි. තෝකි දෙකලා එක දවසක් දැනගත්තා. වැඩි කාලයක් මංගලව ඉන්නේ නැහැ. ඕරණ උගලගේ හිතවත් යාමට උත්තරම් නැහැ. ඒක මට කිසිම ඉරාදේ ගොල්ලෝ කතා කරා මේ මෙයා ගැන ධර්මයක් කියන නිසා ටික දෙනේ නැගිටලා ආවා. නැගිටලා යනකොට කොහොමද පොලිතයා කුරුද්ද එයා සැරයි. සර් උපතිස්සතර නැහැ. මෙයා කතා කරේ කුරුද්දේ සසර කුරුද්ද. කතා කරලා සංඝයාහන උඹලා දැන් යනවලි. ඔව් අපි යනවා. කිසි ප්‍රශ්නයක් නැහැ. මම මේක කියලා බලයන්. මේලෝකේ මොඩියෝද වැඩි ප්‍රඥාවන්ත වලට වැඩි. උඹට තේරෙන්නේ. වැඩි නම් මොනවද කුරුද්ද? හරියටම Thank you.
දැන් අදින් 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 පස්සේ මේ දෙන්නේ නෑ මම ගියාද කැලිෆෝනියාව ඔහෙලා යන තාලෙකට කතාවක් මේ තාතා තරම කෝඩේ දුවා මෙහෙම දුවා අර වැරදි දුවා එළසපන්න හරි එයා ඒ කියන්නේ වැරදි කිසි බලයක් කතා කරන්න ඕන මොකද තමන්ගේ ප්‍රෙෂර් එක ඉවර කරගෙන ඉන්න මේ පාප පොබයි නැරේ කාත් එක්ක හරි පිට කරගන්න මනෝ විද්‍යාවේ කියන දේවල් දේවල් ඉව කරගෙන ඉන්නකොට අර්ථ කොහොමද වෙනවද මෙයාට හරි අමාරුයි ඒක කියලා පිට කරගන්න ඒ ප්‍රෙෂර් එක මේක නවත්නේ මේක එනවා පවර් මේ ප්‍රෙෂර් එක පිට වෙන අවුරුදු ගානක් යනවා ඔය ටික කොහොම සිද්ධ වුණේ නැත්තම් මේ පොඩ්ඩ ආයෙලා මේකෙම හැමදේම බොරුවා වාදිනු ඔය දැන් මම අතින් කිව්වට එක සිද්ධ වෙන්නේ නැත්තම් මම මෙතනින් ගියාට පස්සේ මේ කියපු ඔක්කොම මොකද ටික දෙනෙක් මාව සාධාරණීකරණය කරන්න නල්ලනවා අතේ ඇඟිලි ආරම්භයි අනිත් අය ඔක්කොම ඔය ඕකෝ වගේ ඉවරයි සමාජෙ මුද සාධක කරන්නේ මගෙන් අර ටික දෙනාට කියන්නේ මොකද්ද? උඹලා කටවහගෙන ඉඳ බලලා. මොකක් කියන්නේ නැහැ. අයි කැලිෆෝනියාවට ආවම එක සෙනග වැඩි වෙනවා. එදාට පිට වඩා පවර් එකක් තමයි කරන්නේ. ඔකේද? දැන් ප්‍රශ්න අහන්න. හමුදෙන්න. හිත මැදස්තව තියාගන්නවා කියන එක අයි පොඩ්ඩක් කියලා දෙනවා. ඒක තම අර්ථගාමික අතර ගන්න. ඒකට මැදිස්තාවක් ඉන්නේ නැහැ. ඔටෝ මැදිස්ත උදාහරණයක්. බලමු දැන් තරහය. තරහ කියන්නේ අරමුණ ප්‍රතික්ෂේප කරන එක වගේ ඔයාගේ අරමුණ ඒ හිත මේ අරමුණේ අර්ථගාමික. ඒක ආව දැන් කරන්නේ මොකද? මගේ හිත අර්ථගාමික. දැන් මේ ප්‍රතික්ෂේපනේ එක දුකක් දැනෙනවා. දැන් මේ තරහ කියලා කියනවා කියලා හිතන්න. ඒක කියන මානසිකාරය කරනවා කියන මොලින්ම. පස්සේ ඒක ඔටෝ සිද්ධ වෙනවා. මුලින්ම මානසිකාරයෙන් ගවක් ගන්න. ඊළඟට වම් කුක් කරන්න යනවා. ඒක ටික දැනගන්න. එතකොට ඒ පාරේ ටික අඩු වෙලා අඩු වෙලා බැලන්ස් කරනවා. දැන් කොහොමද අපිට තරහ ගෙවිලා නම් කොයි වෙලාවකට බැලන්ස් එනවනේ? ඒ බැලන්ස් එක අර ඔටෝ එක මැදස්ත උනන. එහෙමයි. අනේ අඳුර ගන්න ඉක්මනට මැදස්ත වෙන්නේ. සිනත්තව කොහමද අර අවුරුදු ගාන දවස් ගාන මාස ගාන මේක පවතිනවා. මොකද මේ? තත් වැඩි තේරුම් ගන්න. දැන් වාට අපි මොකක් හරි දෙයක් වහලා බලන්න. බැලුම් කෙනා කියලා මැදිස්තයිද දැන් මොකද අර්ථ ගන්නෙ? දැන් උදාහරණයක් එයා ලස්සනයි කියලා හිතාගෙන. එහෙම වෙන්නේ නෑ. දැන් ඔයාට ඒක වක්කාරිකේ ඔයා නෙවෙයි වක්කාරික කාන්තාරුන්ගේ ලස්සනයි කියලා එයා ඒක තමයි හිතාගෙන. එතකොට ඒක වගේම දැක්කොත් ඔයාට සතුටු. ඊට වඩා කීව දැක්කොත් හරි අවුලක් ඒක ඒ වගේ කෙනෙක් ලං කරන්න බෑ හරි ඒ නිසා අත්දැකීම් වෙච්ච එක නම් හැමතිස්සෙම මොකක්ද කරන්නද වෙන්නේ එයා ගලප ගලප ඉන්නේ සංසන්දනය කරගෙන මොකක් කර තින්නේ ඉතින් ආයෙත් උඩ ඒ වගේ කෙනෙක් තමුණා වගේ මම ඔයා ගලප මෙහෙමත් දැන්නේ නැහැ ඒකට වඩා එකක් තමුණුත් එයා කතා නෑ මැදස්ත කෙනා වෙන්නේ එයා වෙන්නේ එයා දන්නව කොහොමද කොහොමද තමයි කුඩු කුඩක් තමයි කොහොමද පිළිගන්න කියලා ඉතින් ඒ නිසා ඒක අපු කියපුවා නෑ නේද? ඒකත් එක දීමුත් නෑ. යාර කිව්වේ කද දැන් ලෙඩෝගේ කියලා, වමණිගේ කියලා, පිළිගන්න බෑ කියලා යාර මොකක් කරනවද? එදිස්සෙම කරන්න. කොහොමද කොහොමද? හරි චලේ. ආ. දැන් දේරුවා. ආ. කඩේ ඉතන. ඔන්න දැන් අයි මම උත්තරයක් දෙන්නම්. අයි මම පරණ අහන්නේ කොනේ රාමවත් තුන. මම කොනේ ප්‍රශ්න අහන්නේ මෙන්න මේකේ තුල විතරක් අහන්නේ. මොකද්ද කියන්නේ? දැන් අරයා හරි ආගෙන ප්‍රශ්නය. මම අහන්නේ ඔන්න මම කියන උත්තරයක් දෙන්න ඕන කරලා තුනේ. ඔක අනිත් පැත්තේ මම මේක උත්තර දුන්නට වැඩක් ඉච්චර වැඩක් කමක් නෑ ගන්න. එක්කෙනෙක් දහස් ගන්න. බවඩා කියන්නේ මේ අපි කියන්නේ වහලා තීරුම් අරගෙන තීරුම් අරගෙන 100 තීරුම් කරලා ඒක මෙහෙමයි කියන්නේ
භාවනා කරලා විතරක් කියන්න බෑනේ. මොකද කවදාවත් භාවනා කරලා දැන් කවුරුනි භාවනා කරා කියලා මේ කියන එක තේරුම් ගන්න ඕන. ඒක තමයි. නෑ මම කියන්නේ උත්තර දෙන්න. ඒක මම කියන්නේ බණ ඇසීමෙන් විතරයි කියලා මම හිතනවා සෝවාන් වෙනවා. ඒක අත්‍යන්තයි. එහෙම කියන්නේ එක එක අරමුණකට එල්ලෙන්න එපා. කුල්ලුකම වික්කවේ ධම්මං දේසිසාමි. විසරගත්තාය. නෝකන මහණි මාකට දේශනා වුණත් අල්ලගන්න. දැන් මෙහෙමයි බුදුහාමුදුරු විමුක්තායතන සූත්‍රයේදී විමුක්තියට පත් වෙන ආකාර පහක් තියෙනවා. කියන දේශනා කරනවාද? පහක්. ඒ කියන්නේ එකක් තමයි සීසත් ධර්ම ශ්‍රවණය. එකක් තමයි සීසත් ධර්මය. ඒක අහගත්ත එක දේශනා කරනවා. අනිත් එක තමයි සමත විදර්ශනා වාසයෙන් වැඩි. අනිත් එක තමයි පිරිසඥානය. මොන සංඥාද? අනිත් එක තමයි අහගත්ත එක යොනිසෝ මනසිකාර්ය කරනවා. දැන් කියartifactId දැන් මම කෝ බණ එක විතරයි කියන්නේ. දැන් බුදුහාමුදුරුවෝ කියන කතාව. දැන් මම මේ මං කියන කතාව පොතේ දීලා නැහැ මේ විදිහට. නමුත් මම මේ කියන කතාව බුද්ධ දේශනාවට 100 100ක් කියන්නේ මම දේශනාවක් ගන්න. දැනගෙන නම් තේරුම් ගන්න කියන්නේ යන්නේ ඒක හැමතැනම දැන් කියනවා. මම මේ ප්‍රැක්ටිකල් ප්‍රයත්න කරනවා. මොන කඩයද? ප්‍රැක්ටිකල්. එහෙම යන්න එපා. කවුරු හරි කිව්වොත් එහෙමමයි කියලා ඒක වැරදුනා. එතකොට ඒක එහෙම මොකද තමයි හිත අතට ගන්න. හැමතිස්සෙම බැලන්ස් එක හිතන්න. එහෙම වෙන්නත් පුළුවන්. ඔබ වෙන්න අවශ්‍ය වෙන මගේ හිතේ නිදහස් කරගන්න. අපි දැන් මධ්‍යස්ථ විදිහට මධ්‍යස්ථ කරක්ම දැන් සුවාන. මධ්‍යස්ථ හරි 100 100 මධ්‍යස්ථ වෙනවා සෝදා ගන්න. වාදුවේ හිත මනස 100 100 මධ්‍යස්ථ වෙනවා මනසට පාදික වෙනවා මනස නිදහස් කරගන්න. ඒ උදාහරණයක් කියන්නේ එහෙම තේරෙන්නේ මෙතන ඉඳලා එහාටට දැන් හරලා තියෙනවනේ මම මහත්මයාට කියනවා මේක හරි නැද මට වාස්තන දෙන්න කියලා මේ කොනේ ඉඳලා අර කොනේ හරි නැද ඒකට බුදුමම වද කරන්නේ මේක හරි නැද මම කරනවට වාස්තන දෙන්න කියලා හරි කරා ତ මම ගැරෙන්න ඕක කියලා මේක හරි නැද මේ මොකද මෙතන මේ ටිකක් තියෙනවා මේ ඉන්නේ කතාවකට වැඩි කරන්නේ මේ හරි ගහ බැලි ගහ පිට එක පැත්තකට එතන මුතුම මොකද කරන්නේ නෑ මර්කේ මම වාස් කළා වුණා දර වෘතු මාගේ මේ පරිසර වඩා හි තුඩක් දින ගන්න අරගෙන අයි මොකද වෙන්නේ අරගෙන දැන් දැන් එහෙනම් මර්කේ උතරත් වෙයිද මොකද නෝ කාරි මැදනේ උතරත් මට ඉරි ගඩක් දැක්කම ඒක ඉතින් එක පැත්තකට අදිම වැඩි ඒවා ඉත වඩා බන්දලක් වෙනවා ඒකත් වෙනවා මම ගහගෙන 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 යනකොට ඉවරයක් වෙනවා අන්තිම එක ගහගන්න බැරි තරම් අන්න ඒක තමයි හරියන්නේ අර ගහම එක ආසන්න නැහැ මොන වැදද හරි වැද ගහපුවා නිදහස් එද හරියට මොකද මධ්‍යස්ථයේ කියනවා ඒක තමයි සම්මාදිට්ඨියට පැමිණීම මොකට පැමිණීමද දැන් මම මේක හැමෝටම ඔයගොල්ලෝ අහන්න හරි වැදට එන්නේ ආසන්න නැහැ හරි වැදට ආවම සෝතාපන්න වෙලා නැහැ එහෙම වෙලාවක මොන දේශනාවක්ද? මොන දේශනාවක් කරනකොට සෝදාපන්න වෙන කෙනෙක් ඉන්නේ. ඩාගිත නිදහස. කියන්න බෑ මොකද මම හිතන්නේ
එතකොට මේ පැහැදිලි මේ වචන දුර්වල වුණාම බුදුහාමුදුරනේ එකම සත්‍යයක් කියන්නේ අර භාෂාවක් මේ භාවිත කරන ලැන්ග්වේජ් එක. එතකොට චතුරාර්ය සත්‍ය වශයෙන් නේද? ටීචර්. බෑ මොකටද වෙලා යනවා කියන එක. බලන්න ඉන්නේ කියන්නද? කොහොමද වරදින්? බලන්න. ආතාව සෙන්ටර් එකේ 12ක් තියෙනවා. 31 12 වල මොකක්ද උත්තරේ? දැන් ඒක හැදුවා. එකම සත්‍ය හතරකට කියලා දෙන්නේ. පැහැදිලි නැහැ කියන්නේ කතාව මොකද විස්තර කරන්න කියලා. එහෙම ඕනට වඩා හිතන එක නෙමෙයි අපි කොහොමවත් අපේ ඉන්ද්‍රිය ගැන හිතනවා අපේ ඉන්ද්‍රිය ගැන මොකක්ද කියනවාද හිතනවා පිටිපස්ස ගැන හිතනවා බුදුහාමුදුරු කියන්නේ ඉන්ද්‍රිය ගැන හිතන්න එපා කියලා නෙමෙයි පිටිපස්ස ගැන හිතන්න එපා කියලා නෙමෙයි මම දරුවද කියන්නේ මෙලේ දේශනා වැරදියට අහලා තියෙනවා අතීතයේ පසුත පිළිවෙන්න මොකක්ද කියන්නේ බලන්න අතීතයේ ගැන හිතුවට කිසි ප්‍රශ්නයක් නැහැ ඒ පසුත පිළිගන්න අනාගතයේ මෙවුනට බලාපොරොත්තු තියාගන්න බෑ. දැන් අනාගතයේ ගැන මොකක්ද තියාගන්න බලද? බලාපොරොත්තු. වර්තමානයේ ජීවත් වෙනකට බැලෙන්නේ. මොකද තේරෙන්නේ මම උඹට විස්තර කරන්න ගිහින් තමයි අර දෙන තුන්දෙනෙක් ගලවන්නේ. ඔයාලා ඒ දේශන අපට මයික් එකක් විස්තර කරලා දෙන්න. දැන් බුදුහාමුදුරුවෝ දේශනා කරනවා අතීතයේ පශ්චාත්තාප වෙන්න එපා. අතීතයේ පශ්චාත්තාප වෙන එක අත්හැරලා දාන්න. අනාගතයේ මෙවෙන අනාගතයේ බලාපොරොත්තු තියාගන්න එපා. වර්තමානයේ බැඳගත්තු ජීවිතය. ඒක තමයි තුපියේ කියන්නේ මුංචි ලස්සන කමට. දැන් ඔබ දෙක පාර මොකටද තල්ලු දාගන්න තිබුණා? ඔබ විසිකලා දානවා. ඔය යරේ යනවා. ධර්මශාලාවකට එනකොට ඒවත් මේ මොනවද? අපි ඒව කඩන අපි දැන් මේ පරමාර්ථය තමයි දේශනා කරන්නේ. සම්මුතිය ඒව තියෙනවා. සමුදියේ ධර්මාසලයකට කකුල් දාන්නේ. ඒ පොඩ්ඩේ පොඩ්ඩේ නම් සයිලන්ස් කරලා ඉන්නවා. සමහර සයිලන්ස් කරගන්න අලුත් ඒවා ගන්න නැත්නම් ඩාර්ගෙට් එකේ සයිලන්ස් එක දාන්න. දැන් අපේ එහෙ ගාලේ ආරාමේ ඉඳිකටක් හැමනක් නැහැ. ඒගොල්ල මංගට දාන්න. අපි පරමාර්ථය තමයි කියන්නේ. සම්මුතිය හරියට මොකද? මොකේ ඉන්නවද? ඒක ධර්මාසලාවක් නෙමෙයි. දැන් අපි සාමාන්‍ය දේශනා කරන කවුරුද කියන්නේ කවදා ධර්ම විතර ධර්මාසනෙට කවුලා කියන්නේ? ඒ දෙයින් සෑම තේරුම් ගන්න එකපාරක් වුණා වනේ. අනිත් දැස අලුත් දාන නැත්නම් දාන. ස්වයංහස හිත හිත මැදස්තර තියාගෙන ඉන්න කොටයි මේ මහත්යක ප්‍රශ්නේ. ඒකට තාත්තක් යන්නේ. තාත්තට ඒකද ඔක එක්ස්ප්ලেইন කරලා දෙන්න හදනවා කියන්නේ. මේ දැන් හිත අපේ හිත බුදුහාමුදුරු උපමා කරනවානේ මායාකාරී එකේ ලස්සන විපස්සනා වචනයක්. මොකද හිත කියන්නේ? මවන්නේ. හිත මොකද කරන්නේ? මවන්නට මේ දේශනා කරලා සෑහෙන එකක් යන්න උසාවි කෙටියෙන් කියලා දෙන්න හදනවා. හිත මවලයක් කරන්නේ. දැන් මේ පඤ්චස්කන්ධේට වචන පහක් දෙනවා මේ විපස්සනා උපමා පහක් දෙනවා. හිත මවන්නේ සංඥාව පිළිගුවා වේදනාව යතුරුලා රූපය පිට පිට සංස්කාර කියනවා. ඒකේ හිතගත් විඥාණය ගත්තොත් වෙනවද? විඥාණයට කියන්නේ මොකද බුදුහාමුදුරු? මවණ. මවණවා කියන අර්ථයෙන් මනස කියලා කියනවා. හිත විඥාණය කියන අපේ හිත. හිත මවණ. ඇත්තටම අපිට අපේ හිතට අතීතයට යන්න පුළුවන්ද කියලා මම අහනවා. පුළුවන්ද? දැන් ඔබ හරි උත්තරේ කියලා මට දැනෙන උත්තරේ ඔරිගිත අතීතේ යනවා නේද? දැන් වටේ දැක්කද මේ හරි උත්තරේ දෙන උත්තරය හරියට නැහැ වගේ මතකයි. දැනෙන එක තියෙනවා. ඔහේ තනුවත් ඔරිගිත අතීතේ යනවා කියලාද නැත්ද? දැන් ඔබතුමිය ආ කියන එක හරි තියෙනවා. එහෙනම් යනවද නැද්ද? දැන් උත්තරයක් දෙන්න. දැන් හරියට ගන්න ඕන දේ නෝනාලා තියෙනවා.
ඒ වගේ කටින් නැහැ.
මෙතන එමු. එනවා. දිපේ කී විමල මිත්‍රාගේ. ඒකෝ එන්නේ යාරි ඔතෙන්ටනේ. ඔතෙන් ඒකෝ ගන්න ඔතෙන්ටද? නැ ප්‍රශ්න නැ මේක මේ කියලා දෙන්න. ඊට පස්සේ උත් දිවසන්න. තේරුණා? කාඩරේ ඒකෝ එක වැඩිද? වැඩිද? වැඩි නම් ඉතින් යන්න ආඩිය. නැත්නම් ඉතින් ඔයගෙ අනිත්මයි. එනවා මේක මම අහන්න මයික් ඇරුවේ. ඒකේ කටුකේ මම ඉතින් ඒක නිසා අර ඔයගෙ සාමාන්‍ය මම කියන්නේ නැත්නම් හැම බරටම ඔයගේ මනාවට අහන්නේ. අහගෙන ආරම්භට එක තේරෙන්නේ නැත්නම් ඒක අත්හරින්න ඕන. ඒ වෙලාවට මොකක් කියනවද? තේරෙන එක විතරක් තේරෙනවා. දේශනා වුණා තේරෙන්නේ නැති කියන ප්‍රශ්නයක්. සුසුතදී සෝදා මොහදාදී වෙයිදට කියන්නේ මොකක්ද? ඉතින් ඒ නිසා ඒ ලස්සමලින් පිට ගියාම ඔයාලට මේ කරන විපස්සනාවලින් ගන්න මොකද කරන්නේ? මේ විපස්සනා දේශනා තේරෙන්නේ. දැන් මම මුලින්ම පටන් ගන්න මට මොකක් කිව්වනේ? මම මේ කියන්නේ මේ වල ජීවත් වීමේ කලාව විමුක්ති මාර්ගය දේශනා කරනවා. මොන මාර්ගයකද? ඔහෙලට මතක ගැතුනට මම කියමු කාර්යයේ මතක ඒක අනුව මේ දේශනා පවත් කරනවා. ඒ නිසා කාට හරි අර ඔයාලා පොළොක් කියලා තියෙනවා. ඔය අහන සාමාන්‍ය ඕන බලකට කියනවා. ඒක ආව විදිහට ඉන්න කඩිතය කරදර වෙන්නේ. ඔය දින අට කතාව වෙන. ඔය මෙතන පොඩ්ඩක් ඉන්න බෑ කුණු පණු ගාය ගන්නත්. ඊට පස්සේ දැන් අපිට අපේ හිතගෙන අනුභවයෙන් නිසා තමයි මම මොඩියුල් කියලා අපි කියන්නේ. බුදුහාමුදුර අපිට ඒ වගේ තමයි හිතගෙන තේරෙන්නේ නැතුව පඬිත කතා කියනකොට බුදුහාමුදුර කියන එක මොකද පොචි? කිස් පොල්සේ කිසිමයි දෙයක් තේරුම් ගන්න බැහැ. මොකක් පිළිබඳවද? හිත පිළිබඳව. ඒක ඕන කෙනෙක් විශ්වාස කරන උනම් කියන්නේ මේක. එදා බුදුහාමුදුර අන්තිම වචන. හැම දෙයක්ම පඬිත කමට කතා කරන්නේ නෝ. අර ඒ ධර්මයන් වාගෙනද? තමයි හිතගෙන. හිස් ජීවිතේ හිස් තමදාම තමම එක තියෙන හිතකට තේරුම් අරගන්න මහන්සි වෙන්නේ නැහැ. අවබෝධ කරගන්න මහන්සි වෙන්නේ නැහැ. ඒක නිසා තමයි ඒක තේරුම් ගන්න නැතයි කියලා ඔයාලට තේරෙන්නේ නිසා තමයි මෙතනින් වාඩි වෙනවා. අපිට දැන් මෙතනින් වාඩි වුණාට පස්සේ මට කියා දෙන්න වෙන්නේ මගේ ගැන විතරක් නෙවෙයි මොනවද කියා දෙන්නේ? ඔහෙට ගන්න මේ කියලා දෙන්න ඔහෙලගේ හිත ගැන. මොනවද කියලා දෙන්නේ? දැන් ඌ අන්ධකාරම වෙන්න බෑ කියනවා. අන්ධකාරම වෙන්නේ කොහෙද? හිතේ. ඒකත් හිත ගැන කියා දෙන්න. අන්ධකාරන පීඩා වෙනවා ඒක තමයි හිතගෙන කියන්නේ. දැන් මේ තව එකක් කියලා දෙන්නේ හිතගෙන. බුදුහාමුදුරු අපිට උදව්වක් කළා දීපො. හරියට කියලා දෙන්නේ හිත කියන්නේ මොකක්ද? ඇයි අපිට ඒක කියාගෙන දෙන්නේ? ඇයි බුදුහාමුදුරු කියන්නේ විඥාණය කියන්නේ මායාකාරයක් කියලා? අපිට ඒකට තේරුමක් නැති නිසා ඒක කියලා දෙන්නේ. ඒ නිසා තමයි බුදුහාමුදුරු වෙන සද්දා විහිදලා ඒක තේරුම් අරගෙන ඒකට ගලපලා අපේ හිත ගලපලා අපේ හිත ඉත පිළිවෙල අපි අවබෝධයක් හදා ගන්න. අපි දන්නේ නැහැ අපි තමයි ආහාරයෙන් කියනවා බුදු කොම් කියලා දින තියෙනවා. බුදුහාම. එතකොට අපිට ලෝකයේ යන මේ මුහිත දැන් හොයලා හදනවා කාම කරනද? තමන්ගේ හිත ගැන. තමන්ගේ හිත ගැන. ඊළඟට ඇහුවා ප්‍රශ්නයක්. මොකද මම තමන්ගේ හිත අතීතේ නැවත දැන් හිතගෙන තේරුම් මේ අපේ දේශනාව පිට කලින් අහලා නැති මේ වගේ දේශනා අහලා නැති කවුරුරි ඉන්නවනේ අපේ විතරක් නෙවෙයි නේද කවුරුත් එක කියා දීලා තියෙනවා මේ අනික තේරෙනවා මේ කියන කතාව. එහෙම අහලා නැති ඕනම කෙනෙක් හිතෙන්නේ මොකද්ද? හිත ගන්න අතීතයට යනවා කියලා දුක් දෙනවා. හිතලා අනාගතයට යනවා කියලා බලාපොරොත්තු හදාගන්න. ඇත්තටම මෙහෙම එකක් වෙන්නේ නැහැ. ඇත්තටම අතීතයේ කියලා එකක් පවතින්නේ නැහැ. අතීතය කියලා දෙයක් නැහැ. අනාගතය කියලා එකක් නැහැ. ඇත්තටම නැහැ. බොරුවට තියෙනවා. ඇත්තටම නැහැ. බොරුවට තියෙනවා. මොනවද බලද්දී මම කියන කතාව. සත්‍ය වශයෙන්ම අතීතයක් අත අනාගතයක් අත වර්තමානයක් අත වර්තමානයක් නෙමෙයි. මොකක්ද? වර්තමානයක්. බොරුවට තියෙනවා. අතීතයක් තියෙනවා. අනාගතයක් තියෙනවා වර්තමානයක් හිත මොකද කරන්නේ? අතීතයට යනව නෙවෙයි අතීතයක් ක්‍රියේට් කරනවා. අතීතයක් මවන අතීතයක් හදනවා. හිත අනාගතයට යනව නෙවෙයි අනාගතයක් ක්‍රියේට් කරනවා. බලන්න හරියට ඒ වගේ
ඒ කරන ගැනීම හදනවා හදනවා වර්තමානයක් බවට හිත හිත ගැනවත් මායාවක් නැගීමක් කරන්නේ. එතන මේ තාක්කල වෙලකට අතීතේ ගිහලා අතීතේ බලනවා. බලහරම මෙහෙම ප්‍රශ්නයක්. ලෝකයේ කිසිම කැලෙන්ඩරයක් නැත්තම්, ලෝකයේ කිසිම රෝස්වක් නැත්තම්, කාලය ගැන කිසිම ක්‍රමයක් නැත්තම් හෙට දවසේ කවදද? ලබන අවුරුද්දක් කියන එක කතා කරන්න පඩවන්න පුළුවන්ද? පුළුවන්ද? එහෙනම් අපේ ඔළුවට අපේ බ්‍රේන් එකට දාලා තියෙනවා එක එක ඩේට. මොනවද මතක? ඒ මතකෙ කියනවා අපි ඉස්කෝලේ ගියාම ගන්නවා මේ අපි මොකගේ 92 එතකොට දිනේ දාලා ගන්නන්නේ තුනවසෙ දිනේ දාලා 95 96 97 ඊට පස්සේ ඔළුව සැරලා කියලා දෙනවා කට 6ට කිව්වා 12ට කිව්වා වෙලාව කීයද බබා මම ඉතින් ඔබ මට වැරදි එකක් වයි ගොඩක් දේවල් ලියලා තියෙනවා ඔක්කොම වැරදි හරියට ලියුවම ලොකු හරියක් දාලා දුක් කියලා දෙනවා හරියට වෙලාවයි වෙලාවයි කාලය කියලා අර ලස්සට ලියලා තියෙනවා ඌට කියනවා බ්‍රයිට් කේස් එක අපිට කියනවා මැටි හරිනේ අපි ගුඩ් ඉල්ලගෙන ඉන්නේ අපිට බඩ ගුඩ් දෙන්නේ නැහැ වඩා කමිනා මම්මාට දාලා මම්ම ලියනවා ඔය ඩයිරි උගන්නන්න ගැන 3 4 5 6 වෙනවා අන්නේ ඩේටා සපේ තියෙනවා ඊට සපේ අපිට මතකයි ඉර පහය විදිය හද පහය විදිය කලුව රැක් වෙන විදිය ඔය අපේ මේ මතක තියෙනවා මොනවද තියෙන්නේද මතක දැන් මම ඔයයට මෙහෙම දෙයක් කියනවා දැන් මම කියන දේ කරන්නේ. ඔයගා හිත දවසකට හරියට plan කරලා plan එක ගන්න. දැන් ඔබලි දැන් මේ වෙලාවේ භාවනා කරන්න ඕනේ. දැන් මම දෙකුවේ plan කරනවා. මේක තමයි භාවනා. දැන් plan කරා. විලාදිය. අර අර මේ කන්නඩ දෙක තාරින් ඩයරෙක්ට් විදියට යන මොනවද ප්ලෑන් කරන්නේ ඔය මේ ප්ලෑන් කරන්නේ ඉතින් මේ ඇනල් අර මුතුමන මේ සෝරි කන්නඩ ඉන්නත් තියෙනවානේ අර අර වාඩි වෙන්න ඔව් ඇහෙන්නේ ඔහේ වගේ හරන්නේ දැන් යනවා ඒක ලන්නේ එහෙනම් නැත්තම් මේ ළඟට එන්න. මේ ළඟට එන්න මෙතෙක් එන්න මේකට එන්න. දැන් නැගිටලා එන්න. එයිද මොකද? මේ මොකේ මේ ටයිගර් අප උතරේ ඉන්නවද ඔතන? ඉමේ දෙකද යා. තාගාඩේ එන්න කේ ඉන්නවද? දැන් මේ කුකුල මෙතන යනවා. දැන් බලන් ඉලක් තිබිලා මේ ඉලක් තිබිලා සුවපත් වේවා අර ඔබත් මාත් ඇඩ් කරපු විදිය කියන්නේ උදේ පාන්දර නැගිටිනවා නැගිටලා දත්මදලා මොකදලා ඊට පස්සේ වැලේට යනවා වැලේට ගිහිල්ලා ඊට පස්සේ අම්මා බලන්න යනවා තාත්තා බලන්න යනවා ඊට පස්සේ ආයෙත් වැලේට යනවා වැලේට ගිහිල්ලා ඊට
දත්වැදලා පුනෝදලා නාලදලා ඊට පස්සේ ඇඳුම් ඇඳගෙන
වදිනුවේ ඒක හත්තදක් වට බුද්ධාගමික පාළි වචනේ මොකද්ද සම්මාදිට්ඨියට පැමිණෙනවායි කියන එක. මොකටද කියන්නේ නේද? ඔහෙලා හදන්න ඉස්සෙල්ලා බැඳීම් කරන්න. බැඳීම් එහෙම කරන්න බෑ ඇත්ත කන්නේ නේද? ඇත්ත මේක මේන්න බැඳීම් ඇත්ත තුල දියලෙනවා. ඔහෙලා මේ වඩන විමුක්ති මාර්ගයේ කවදාවත් කොල්ලේ ඉවර කරන්න බැරි එක. ඇත්ත දකින්නකො බැඳීම් කරන්න ගන්නවා. ඇත්ත දකින්න තුරු කාටවත් බැඳීම් කරන්න බෑ. බොඩියෙන් වෙනෙන්න විතරයි පුළුවන් මයින්ඩ් එකෙන් ලයින් වෙන්න. වලුනේ මම ඔක්කොම දේවල් අත්හැරගෙන ඉන්න ගෙදර අතර දාලා කොහෙද ගිහින් ඉන්න පුළුවන්. ඒ කිසිම දෙයක් අත්හැරියා නෑ. අත්හැරලා නැත්නම් යාර අත්හරින්න බෑ. යථාර්ථය දකින්න. යථාර්ථය දැකලා බා දකින්න පස්සේ මම හරි මිනිස්සුන්ට අත්හරින්න කියලා උගන්වන්න ඕනද කියලා. මම මිනිස්සුන්ට උගන්වන්න ඇත්ත දකින්නද අත්හරින්නද? ඇත්ත දකින්න. අල්ල ගන්නත් අත්හරින්නත් අපි කියන උදේට උගන්වන්නේ ඇත්ත දකින්න නෙවෙයි. මම උගන්වන්නේ මගෙදේ නම් ඔහෙට අපිටේ කල් මතක් කරගන්න බුදුහාමුදුරු කියයි මම මේ රංජනාව ඉන්දියා ගීගෙද රිටෝ දීන්නේ කියලා වරතර අතීතේ ඔහෙලා දැක්ක අතීතය මතක් කරනවා එහෙනම් ඉතින් ඩිමෙන්ෂියා තමයි ඩිමෙන්ෂියා දුරෝත් පස්සේ නේද මේ කියලා වැරදිද මොනවද විද්‍යා කරන්නේ මොනවද කියලා එකපාර මතක් කරගන්න මේ ඔළුවේ තියෙන මේ ඩේටා ස්ට්‍රෝ එකට ගෙනුම් ඔක්කොම වෙන්නේ හැබැයි ඒක ලෙඩක් නිසා සත්‍ය අවබෝධය ඒක නිසා ඔළුවට කරාම ඔක්කොම මතක නැතිනේ අම්මව මතක නැහැ තාත්තව මතක නැහැ ඉන්නදල මතක නැහැ නේද ඉතල අපි ඉන්නේ කියන්නේ ඒ නිසා අතීතය උදලා මතක් කරනවා මතක් කරලා අපි අවබෝධයක් තියෙනවා මේ බලහත්කාරයෙන් මතක් අවබෝධය මේ ඇත්තටම ඉඳ අතීතයට යනකොට අතීතය ඒ නිසා අපි මවණ දෙයකට පහත වෙන්නේ නැවනද අපි මැරෙනවා කියලා තේරුම් ගත්තා අපි මැරෙද්දී ගෙඩි පිටින් පිළිගන්නවා බාර ගන්නවා එතන අපි හිතන අපේ අතින් වරදක් සිද්ධ වුණා වන්දවිලා සිද්ධ වුණා කියලා අපි දුක් වෙනවා දුකේ නැයි අපිට හිතගෙන අවබෝධය අපි නිසා ඇයි අදෝනේ ඇත්තටම අපිට හිතගෙන හරියට නවත් කියා දුන්නේ නැති නිසා ඇත්තටම කෙනෙක් කියා දෙන්න ආවම ඌ කියන්නේ ගහන්න ඉන්න බෑ සර නැහැ ඇයි අර හදාගත්ත කමත්තේ දෙදරන ඔය වචන අහන්නේ වදකුවේ මේ තාත්තා ප්‍රතිකාර ඉස්කෝලේ ගියා ඉස්කෝලේ ගිහුවා මේක අපේ ඉස්කෝලේ ගරාට මගේ අම්මා තාත්තා අම්මා තාත්තාගේ මගේ හොඳ ෆැමිලි එක හොඳ ඉගෙන ගන්න දැන් ඇමරිකාවේ ඵලයක් විතර අපිට නම් අම්මා අම්මාට හොඳට පාසලේ දාගෙන තායික තායිකයක් එකක් දාපුවා දැන් ළමු පිටින් ඇවිල්ලා වාඩි වෙලා ඉන්නේ නම් කොහෙද කියලා මේවා සම්බුවක් වටපත් වෙනවා මම අහන්නේ අවුරුදු 30 40 50 කට ගොඩනගපු බොරුව කැලේකට කොහොමද දරන්නේ නැහැ තමයි ඒකට පහර ගන්නකොට කවදාවත් නිදාන ලබා දෙන්නේ නැහැ මොකද ඒ ලොකුම තියාගෙන ඉන්නකොට ඇත්ත දකින්නේ නැහැ එයා කියන්නේ මටත් බලන්න තියෙනවා මමත් ගන්නවා මම මේවා කියලා තියෙනවා අර ඔක්කොට මැච් කරන වලින් මෙහෙට තේරිච්ච දෙයක් එයා තේරෙනවා මැච් කරන්න ගලපන්න තේරෙනවා මොකක් තේරෙනවද ගලපන්න තේරුම් ගන්න තේරෙන්නේ ගලප ගලප ඉන්නවා බර කතාවට හැබැයි කියන එක කවුරුන් හරියට අහගෙන ගියා. එයා හොඳ නිදහසේ ජීවත් වෙන්න පුළුවන්. අනාගතේ මවන්නේ කිව්වා. මවන්නට අනාගතේ ගැන ප්ලෑන් කරන්නේ කොහොමද දැනගන්නේ කිව්වා. මේක මවන්නක් නිසා ඇත්තටම මට හමු වෙන එක දැන් මම ඇත්තටම ඔහේ කොහොමද කියන්නේ? ඔය එනෝද ඔය බිරිඳ හමු වෙන්නේ කියලා. ඔහෙට ඔය අදත්‍යයෙන් නැගිට ඔය අත්දැයි අපෝ කඩලා කියන්නේද? එතකොට ඔකට එනෝද ඔය මවුගේ කතාවුනේ නැහැ. අත තියෙනවා. එතන මාකේස් එක. ඔකට බුදුහාමුදුර කියන නিত্য සංඥාව වාසය කරනවා කියන්නේ. කොන සංඥාව වාසය කරනවාද? අර මැරෙන්නේ ඇත්තේ කියලා පිළිගන්න. ඒක තමයි නিত্য සංඥාව. ආත්ම සංඥාව. කොන සංඥාවද? අනව. මැරෙන්නේ මැරෙනවා කියලා පිළිගන්නවා. ඒක තමයි අනාත්ම සංඥාව. ඒක වෙනස් වෙනවා කියන දකින්න බැරි එකක් නම නැති වෙනවනේ. අනිත්‍ය සංඥාව. සබ්බේ සංඛාරා අනිත්‍යාති. යදා පඤ්ඤාය පස්සති අතරි බින්දති දුක්ඛේ ඒස මංගෝ සුඛය ඔය විදිහට තමන්ගේ මනස ගැන පාඩේ බලාගෙන ඉන්නකොට මොකක් කරන්නේ නැහැ මේක හරියට ඉතින් පාඩේ වෙන්නේ නැහැ මේක කරන්න දඟලන්නේ නැපා මේක හරියට තේරුණා නම් ඔටෝ එක මොකක් වෙනවද ඔටෝ එක තේරුම් ගත්තා වීඩියෝ කරන්නේ රෙකෝඩ් කරන්නේ ඒකයි කීප විටක් අහන්නේ තේරෙනවා
මොන මොන වෙලකට අහන්නවද තීරණ අහන්න කර පාඩුවේ ඉන්නවා නැත්නම් මෙතන ඉන්නේ මොකද මේ අනු ගන්න කොයින්ද භාවනා කරන්නේ තාම මගේ සියක් තියාගෙන කොහොමද කියලා අම්ම දවසක ලහන සිය තියාගන්න අම්මත් කොයින් කාට යන තා මේ මොකද අතක් ගුරුවරියන්ට කොහෙද ඒකුවා කවුද ඒකුවනේ ඔක්කොම ගුරුවරු සියකට පරිපා අවු පඩාකඩ පාඩවර මේකෙ තේරෙන්නේ නැතම ඔයි කරන්නේ බොරු වැඩ මේක තේරුම් ගන්න ප්‍රීතියවත් දෙන කිසි දෙයකට බැඳෙන්න එපා කිසි දෙයක් ගණන් ගන්න එපා ඇයි ඔක්කොම බලන්නේ නැහැ ඔක්කොම වර්ධයක් තියෙන තේරුණාට පස්සේ ඒකට බන්ධන එකක් බැඳෙන්න දෙයක් තියෙද ඒක ගණන් ගන්න දෙයක් තියෙද අපි බැඳෙන තාක්කල් බැඳෙන අම්මෝ නොතේරෙන නිසා නොතේරෙනවා නම් මොකද කරන්නේ තේරෙන කම් මේ ගහන්න හැමදාම අහන්න තේරුණා වගේ උදේට ගන්න අවසරයි උදේට දවසට තේරුණා වගේ ඊට පස්සේ බඩගන්න ඕනේ ඒ තේරෙන එක ජීවත් වෙන ජීවත් ඒ ජීවත් වෙන්නේ මැනුවල් වෙන්නේ ඔටෝ ඒකෙම තමයි හිතේට ජීවත් වෙනවා නිදහසේ මේක බලන්නේ කියන්නේ මේවා අන්න ඒකට කියනවා අමෘතේ වර්ධනය කියලා ඔයාලා බලදරයි කියනවා අමෘතේ වර්ධනය ඉතින් ආයෙත් ඉතර කිසි දෙයක් බැඳීමක් නැතිව කරන්නේ ඇයි නැදේට කියන්නේ දැන් අම්ම ගැන අම්ම ගැන හිතනවා ඒකට එයා ගන්නවා අවෝදේ නිසා යාට පේනවා එයා හිතනවා අරනේ ඔබ තුමේ හිතර විදිහ තවක් ගැන හිතන්න ඉන්නවා නේද? ඇත්ත කියන්නේ. ඔව්. අම්මව හොම කරනවා තමයි. ඈ? ගොඩක් ඉන්න කරනවා. ගොඩක් ඉන්න කරනවා. ඒ හරි තමයි බකරාව කොහොමද කවන්නේ? ඕන කරලා දෙන්නේ. ඒක. දාමපත් තව
කියලා මේ හිතුවේ පොසිටිව් තින්කින් වලින් පොසිටිව් එම පොසිටිව් කරගන්න ඔච්චර හිතන්න දැන් ඔහේ දරුවට මොකද පේරන් කෙනෙක් එන්න බැරුණා කාට දෙන්න බැරුණා කවුද මම පොඩි ඉතින් මල්හාගේ ඔහේගේ පොඩි එකයි ඔය ඔහේයි ඔහේට දෙමව්පියෙක් එක්ක බැරුණායි ඔය ඉගෙන දෙමව හොඳ කෙනෙක් ඔක හොඳ කෙනෙක් එක්ක බැරුණායි කවුරුත් පේරෙන් පාසෙන් නැහැ ආයෙත් පොඩක් මම කියන ගමන් දැන් ඔය ඔයිට ඔය වෙලාවට ඔයිට අදී ඔය කල් කියන කරේ අර තව ඉගෙන ගන්න ඕනේ මොකද හිතනවා ඔය ඔක්කොම හිතන්න ඕනේ ඉතින් බලන්න ඇත්තටම ඔහේ ඉන්නවද ඔහේ වගේ කියලා කියන්නේ මනස බවන්නේ දැන් ඔහේ ඊට පස්සේ විතර මට හොඳ දෙමව් කෙනෙක් ඉන්න බැරුණා කියලා. එතකොට මම හිතන්නේ තරම් මේක මගේ කර්මයක් නෙවෙයි මේක මනසේ කර්මයක්. කවුද කර්ම බලන්නේ? ඒක ඔහේ තමයි මේක හැමයි කියලා ඔහේ ඔහේ හිතන ක්‍රමය වෙනස් වෙන්නේ නැහැ. ඔහේ හිතන ක්‍රමය දිහා දකින විදිය වෙනස් වෙනවා. දැන් ඔහේට ඔහේ ඒක දුකටපත් වෙන්නේ අවුලටපත් වෙන්නේ මොකද දන්නවද? ඔහේ ඒක ඒ බැවිල ඔහේ කියලා පිළිගන්නවා. අපි කියන්නේ ඒක මොකද්ද? ඒකම නෑ කිව්වා. ඒක මොකද්ද? නෑ. අචරයි. මගේ පැහැදිලිද? දැන් අපි අපි යන ලොකු මොනේ හිතන්නේ? දැන් මට කට්ටිය කියනවා අපි ධර්මයක් ගන්න. ඒ වගේ මම හරියට ඔක්කොම දන්නව මට වඩා දන්න කෙනෙක් නැහැ. හැබැයි ඔ මම මම එකක් දන්නවා. ආ ඔලේ දැනුණා දැනුණා. කවුද අපේ මනස බලන්නේ කියලා ජාතියට අහුවෙන්නේ. ජාති ඒ යා මාර්ගයක් පිළිගන්නේ. එදා මේ ප්‍රඥා. එදාදේ නැත්තම් දැන් ඔහෙල වෙන්නේ ඔහෙල බෞද්ධ පිළිගන්නේ මෙතන වෙන වාග්ගලි නුඹ මේක සමහර වෙලාවට අහින්නේ ඒ නිසා අතට ඉන්නවා එතන ඉඳන් මෙතෙන් ඉන්නේ දැන් මම ඒ දේ ඇහෙන්න ඇහෙන්නේ ආ ඩිස්ටර්බ් කරන සෝන් එක වෙන කරන්නේ නැහැ දැන් නැත්තම් මම තවත් වාඩි වෙනවා හැබැයි අර මම වරම මම ඉස්සෙන්නේ දෙන්නේ අතට යනකොට මට අද මොකක් හරි කිව්වොත් මොකද අර නැවෙන බව තමයි පිළිගන්නේ නැසින් නැවෙයි කියලා පිළිගන්නේ ඒක ඇත්තයි කියලා පිළිගන්නේ ඒ ඇත්තයි කියලා පිළිගන්නේ තමන්ට මේ තාවනේ කියන කතාව තමතුලින් දැකලා එතකොට යාට නම් වෙනවා දැන් මල් කියන්නේ මවන්න පාදන්නේ ඔබ ගැන බව ගන්න ඒක මැරෙන එක ඇත්තක් නෙවෙයි ඒක බැවීමක් ඒක මොකද්ද හෙට ගැන ඔබ හිතන්න ප්ලෑන් කරන්න අර තේරුම් ගන්න ඒක බැවීමක් හම්බ වෙන්නේ මේ මවුගේ එක අම්මගේ මවුගේ මවට එක හරි සුන්දරයි මම කියන කීමට කියන්නේ මොකද්ද දැන් කසාද බඳින කෝරණ ගැන හිතනවා නේ ඒක දාටි දාන්නේ හරි බැසිකලියක් නැහැ ඒ හතර ගෙදර බාත්รูම් නැහැ දැරෙන්නේ එහෙම තමයි දැරෙන්නේ පර්ෆෙක්ට් දැරෙන්නේ දැරෙන්නේ දුර්වලතාවය දැරෙන්නේ කාරයිස් විදිහට අර මේ චින්තා දින විදිහට නැවෙන්නේ දෙයෝ ඉන්න වලාකුළු වල රාම උතුම් දාන්න වල කරදරයක් නැහැ වරම උතුම් දාන්න නැරෙන්නේ චින්තාවක් ඒකට බලාවම ටොයිලට් යනවා ධර්ම දිනවා ඊට පස්සේ දාඩිය දානවා පිළිකා හැදෙනවා විකුල් වෙනවා දැන් ඇත්තටම බැලීමට කරපු ලව් එක ඇත්තටම කරන්නේ බම්මේ කියන කාරිය අමු කතා බලන්න දහස් ගානක් ඉඳලා පුනරව බම්මේ පොතක් කියන්නේ මේ කියන්නේ හිත මේ කියන්නේ මොකද්ද පොතක් කියන්නේ පොත හෝ නියල පොතේ තියෙන එක උදාහරණ මවන්නේ කියලා විතරයි ඒකේ මවනවා කියන වචනය මන්තුලින් මේ මම දැක්ක විදිහ මේ කියන්නේ බුදුහාමුදුරුවෝ උදව්වක් කරන්න පොයින්ට් එකක් දීලා ඒකට මගේ පාස්වර්ඩ් එකක් දෙන්නේ මොකක්ද වෙනා කියලාද පාස්වර්ඩ් පාස්වර්ඩ් මොකද ඉගේව දෙන්නේ පොඩි ඒවා ඒකේ තමයි ඒ තරම් ගන්න බැහැ නම එහෙම දැන් මීට පස්සේ ඔයාලා ඔකට දරුණු ගැන හිතන්න මවන්න එතකොට ඒක පිළිගන්නේ ඒ මවරමට බව එනවා කියලා ඒකට ආ කිව්වනේ ඔය බව නිකන් කියලා ඒ නිසා ඔබ පිළිගන්නේ මම ප්‍රතිසේම කරා නම් එපා ඇත්තටම වෙන්නේ කියන්න පුළුවන් බව
මොකද ඇත්තටම අනාගතයක් අතීතයක් වර්තමානයක් පවතින්නේ අතීත අනාගත වර්තමානයක ත්‍රිකාලයක මනස විසින් නිර්මාණය කරනවා කවුරු විසින් නිර්මාණය කරනවද කවුද නිර්මාණය කරන්නේ ගන්න රහත් වෙලා පරිනිර්වාණයට පත් වෙනවා රහත් වුණාම සියල්ල අවබෝධ වෙලා ඉවරයි මනසක පරිනිර්වාණයට පත්වෙන පස්සේ අයි මොකද වෙන්නේ අයි බවන දැන් වැඩක් නැහැ වැඩක් නැහැ අවබෝධයට වඩා නුඹලයි ඒ අවබෝධය තුල මවණ මවණ හැම කැවීමක්ම දිය වෙලා යනවා මවණ මවණ හැම කැවීමක්ම දිය වෙලා යනවා පරිනිර්වාණයට පත් වුණාම බැඳීම සදහට පවසන් එචරයි ඒක සෝපාදිසේස අනුපාදිසේස කියලා කොටස් දෙකකට බලමු දැන් බුදුහාමුදුරුවෝ කියන්නේ බණ කියන එකේ මවාගෙන තමයි බණ කියන්නේ මවණ නැතුව බණ කියන්නේ නැහැ දැන් මම මේ බණ කියන්න මොකක් කරගෙනද මවාගෙන අර ඒක දාන්න ඕනේ කියලා දවල් මාහල් ඕගොල්ලෝ රැවටෙන්න ඕනද ඇත්ත දකින්න ඕනද
එහෙම තමයි කියන්නේ. ඒ හිත කියන්නේ මොකද්ද? ඇත්තට දැක්කත් කවන්නේ හොඳ විදිහකට රැවටෙනවා. බොරුව හරිම ලස්සනයි. බොරුව හරි ලස්සනයි. දැන් අර අපි පරිසරයට එනකම් ලස්සන කොළපාඩක් තියෙනනේ. කිසිම පිළිකුත් නැහැ. ඒක ඒක ඉක්ඩෝ ආයෙ පොඩකක ලස්සනයි. ඇත්තම තරමුල මිස්සක් ගන්නවා. ඔයදී වඩා ලස්සනයි. අර ඔක්කොම හිනා පානයි. ලස්සනයි. ඇත්ත කියන තරම් ලස්සන නැහැ. බොරුව හරිම ලස්සනයි. විචිත්‍රවත්. හිත මවන දේවල් බොරුව. ඒක හරිම ලස්සනයි. වැවිීමත් ලස්සනයි. ඒක අර වර්තමානයේ කරන ඇත්තයි කියලා හිතාගෙන ඉන්න ගැළපෙන්නේ නැතුනම තමයි අර මාපුවිත විනාශ වෙන්න තමයි. දැන් උදාහරණ කවුරු හරි අසාධ පකිනකොට ඔබවත් මගේ මහත් දෙහිතර මගේ නෝනා මොවෙන කෙනෙක් එක්ක එහෙම යන්නත් නැහැ කවුරු යනවා කියලා බලන්නේ නැහැ නෝනා හිතර මාවතට බලාගෙන මේ මාත් එක්ක ඉදි මම ගැන හිතා එහෙම ඉතින් කියවෙයි තාම මම අහන්න ඇත්තට මේ එනි හිතා කාලයක් යන්නේ එයා යාළුවෙට මෙයා මෙහා ගියා එතකොට එක්කෙනෙක් අර මාවගේ දැල්ලෙන් විශ්වාස කරගෙන මෙයා කියන හැමදේම කංගෙන් ගියා තමුසේ මට ඉස්සර කිව්ව එකක් කරන්නේ නැහැ තමුසේ මට කියන්න බලන්නේ නැහැ කවුදරන්නේ මවාගත්ත එක තමයි මවාගත්ත එක නෙමෙයි වැරදි මවාගත්ත එක පිළිගත්තේ මවාගත්ත දේ මවාගෙන නේද මම කියන්නේ හොඳට මවාගන්න මාගේ මහත්ය මෙහෙම සලකයි මාගේ බලය දරුවා මේ බලය හැම හිතන හිතලා හිතයි මම බැරිලා ඔක ඇත්ත එක ඇත්ත එක මොකද්ද අන්නේ ගහගනි බැලගනි හොඳ වෙයි නරක කියන්නේ ඇත්ත එක මොකද ඇත්ත මේක මොකද්ද ඒක ඇත්ත එක ඇත්ත මේක මොකද්ද ඇත්ත මේක කියන්නේ බෑ මොන විදියට වෙදින්න ඇත්තම කියන්නේ මම එක තමයි අර වෙන එක තමයි මම දෙකට කිව්වේ ඇත්ත මේක මට හිතා ගන්න බෑ හිතා හදාගන්න මම කියන්නේ තේරුනේ අනිතර පොරුව මවන්නට වඩා හොඳයි ජීවිත එක්ස්පීරියන්ස් වලට අනුව වෙන එක තමයි ඒක නැවිලා තමයි හැබැයි ඒ දුක අඩුයි වෙන වෙන්න ළඟින් හිතල ඉවරයි වෙන්න ළඟින් ඔන්න කියනවා මෙහෙම ඔන්න අද බලපන් තාත් අවිල ගෙදර අපිට දෙහි ගමන කියපු අගේම දෙහි ගමන මම එච්චරම උගන්නේ නැහැ දෙහි ගලින් ගන්නේ නැහැ ඉතින් නෑ අපිව හොඳට පිළිගන්නේ අපිව අත්තරලා යන්නේ ගන්න එහෙනම් අත්තරලා යන බොරු වෙන්න හිතාගන්න ඉතින් මොකෝ වෙන්නේ දරා ගන්න දේවල් මෙහෙ යන බ්‍රාජ්ස් වලට දේවල් ගන්න සාත්තර පරවල් ගන්න අදහන අය යකෙක් නැහැ යකෙක් නැහැ ලබාය මගේ මහත්යෙන් වර්ධක් මම මේ කියන්නේ ඇත්තද බොරුද මේ සම්පූර්ණ මට පොතෝර නෑ මම කියන්නේ හිතා කිය දැරුවා එලි වෙන කියන්න බඩ කියනවනේ බඩ උඩෝ ඉනවා පොත් අරවාසය එන පොත බාඩ ඒ බාඩ කොච්චර යථාර්ථයේ පැහැදිලි කරත් බූරුව ඉල්ලන්නේ මොකද නැත්තම් මෙතනයි වාදිනා පොත දාලාකට ඒ බාර අපි කියාගෙන ගන්න අපි එකක් කියනවා පොතේ දෙකක් කියලා අපිට ඕනෙක කියාගෙන යනවා ඩා එකක් කියනවා පොතේ දෙකක් කියලා දෙකක් කියලා එයා ඩබල් කරලා කියනවා එයා අම්මෝ කිව්වා උන්ට හරියන්නේ නැහැ කියලා බලය නුඹ දන්නවනම් මෙහෙම වැඩ බෑ ඒ දන්නවනම් මම ඇවිල්ලා වැඩක් තියෙනවා පරිමිත පෙර ප්‍රදලයට අපි කියනවා මම කියන්නේ යමෙක් තමා හොඳට දන්නවා බලන්න යන්නේ මම කියන්නේ නේ ඒ නිසා මිනිස්සු ගොඩාක් ඇත්තක් ඇත්ත දකින්න මහන්සි ගන්නෑ හිත තමන් හිත තමන් තුලින් දකින්න මහන්සි ගන්නෑ ඒ කියන්නේ කතාවක් කොහොම ඒක විවේචනය කරන්න තමයි හිත නැමෙන්නේ නමුත් පොට්ටික නටපාඩම් කරනකොට පොත ගැළපෙලා නැහැ පොත ගැළපෙලා නැහැ පොත අරදි වැඩි වෙන්න පුළුවන් පොත ගැළපෙලා නැහැ පොත පාඩම් කරන්නේ ඒකට අපි කියන්නේ මොකක්ද ඒකෙන් බිහි වෙන්නේ කවුද? පොත්ත බලනවා මිස ප්‍රීති කර්ෂණ නෙමෙයි. දැන් මේ බලහර කවුද බහල වෙන ප්‍රීති කර්ෂණ? නිදාසෙ හිටනයි තමයි ඇති වෙන්නේ නැත්නම් බුද්ධ සාසනේ. අපි ඇති වෙන්නේ කවුද?
මුක්කී පරම. මොකද එවැත්ත මරණ බෝක්ත හරියට බර හරිනම් ඒක ඔබගේ හිත ඉන්නේ නිදහස් වෙනවා සතුට වැඩි වෙනවා ඔන්න කිසි දෙයක් ගණන් ගන්න නැතුව ඉන්නවා හැම දෙයක්ම වෙනවා ඉතින් දඟලන දෙයක් දඟලන දඟලන බදාගෙන උන්වහන්සේ කෝ දැවෙනවා ඒක ආ මේක කමන්න බඩ ඕන නම් ඔලයන් ඕන නම් නේද මාන ලේසිද නැද්ද මේක යාදිනේ ලේසිද නැද්ද මේක හරිම ලේසි ඒ වුණාට කුරන්න බැරි දේවල් කරන්නේ හැමෝම මම අහන්නේ ඉගෙන ගන්න කියලා එහෙත් ඉගෙන ගන්නකොට පාටේ ගස් කොළ අතුල නැගලා රම්ටක් කඩා ගන්න කියලා එන්නේ. සෙල්ලම් කර කර ඉන්න කියලා මොකද ඔය දෙකේ ලේසි? රම්ටක් කඩලා කොස් බලා බලා කඩා බාලා අන්න සිකාර සෙල්ලම් කර එහෙම ඉන්න කියලා ලේසි. ඊට පස්සේ කාලයක් ගිහලා හිතනවා මට ඉගෙන ගන්න බැහැ. මට ඉගෙන ගන්න බැහැ පිස්සුනේ මම. ලේසි කරපන්. ඉස්සරහට කොස් කඩා තාපා කරලා ඉතින් රම්ටක් තාපා. ඒක කඩා ලේසි. මොකද ඒක ඉගෙන ගන්න ලැබුණාක කවදා දුක් වෙන්නේ මම වැඩි ගොඩාක් ඉගෙන ගත්තා ගොඩාක් දුෂ්ටයි ගදන්නේ ගොඩාක් ඉගෙන ගත්තා ගොඩාක් දුෂ්ටයි ඉගෙන ගන්න පිටිසෙන් පොද ගති ගුණ තියෙන බොහෝ ටික දෙනෙක් විතරයි දුෂ්ටකම් වැඩි ගොඩාක් ඉගෙන ගත්ත කෙනෙක් ඇක්සිඩන්ට් එකක් වුණත් හදිසියෙන් තමයි බහින්නේ කාර් එකේ දාගෙන නැත්නම් දැක්කම දැක්කා වගේ යනවා ගහලා තියෙන්නේ මොකද්ද ડોක්ටර් specialist ඇත්තම ලෝයර් කොහෙද යන්නේ ඉගෙන ගන්න ඇති එක තමයි ලීගාවේ කාර් එක දාගෙන යන්නේ මම කොයි කතාව කරුවා ටේබල් එකට ආව ප්‍රොෆෙසර් කෙනෙක් ඒ නැගිට තමුණාද වැරදි මම ප්‍රොෆෙසර් කෙනෙක් මම දුෂ්ටයි ඔබ તો කොහොමද දුෂ්ටයි ඒ වෙලෙ නැක් ලෙක කාලයක් ගියා මාසයක් විතර ගියා දැන් ටිකක් ප්‍රශ්නයක් තියෙනවා මම මේ ඔබවන් කිව්වේ ඇත්තටම මගේ ශිෂ්‍යයාට ගලපලා බලුවා ඔබවන් කිව්වා මාසයක් පස්සේ ඒ වෙනකොට සමාවෙ ඔබවන් කිව්වේ ඇත්තටම මට පරමයට ඊට පස්සේ තමයි තේරෙන්නේ මම මුට්ටයි බඩේ ඇත්තටම මගේ ගෑනි ගැන හිතන්න දෙන්න මම ඉඳලා නැහැ කොයි ලාඩු ගැන හිතන්න නැහැ පයිගෙන ගත්තේ කරුගේ තියාගෙන ඒක ගන්න එක ඉඳලා මම මිනිස්සු වෙන කිසිම දාන කම්පිත සේවයක් කරන්නේ නැහැ. එතන ඒකෙන් තේරෙන්නේ නැහැ. ඒ වගේ උන්දයන් දරුවෝ මේක පළදාව තේ සුදුර වැහෙන්නේ ඒක බය ආරු උන්දයන්. අර යා ප්‍රඥාව තුන යා තේරෙනවා. යාගෙන් දැන් තමයි මම පාරින් දාලා උනන්වා දෙනවා කියලා හිතන්නේ. ඉතින් දැන් මට ටිකක් ට්‍රික් ටක් ගාලා හදන්න දෙන්න කිව්වා. එහෙම තාසුත් පොදි මම කිව්වේ එක ගින් ගන්නවා වගේ වෙන්න පුළුවන් කියලා ඔය ගලපලා බලන්න නැත්තම් මේ කියන්නේ බොරුද මේ එක ගහලා යන්න එපා කිව්වේ වචනේ එල්ලෙන්න එපා ඒ කිව්ව එක ඇත්තද නැත්තද කියලා හිතන්න මම මිනිසුන්ට ගොඩාක් උදව් කරලා තියෙනවා මම දයාවන්තව හිතන නැත්තම් මම මරණයම හිතනවා එහෙම හිතන්න තමන් තමන් ගැන හිතනවා තමන්ම දාගන්න මගේ හිත හරි දුෂ්ටයි මගේ හිත හරි දුෂ්ටයි තමන් ඒ එහෙම නැතුව ගොඩක් දේවල් කරලා තියෙනවනේ මිනිසුන්ට ගොඩාක් කරුණාවෙන් උදව් කරලා තියෙනවනේ මොකද ඒයි මොකට ඒ මගේ හිත එහෙම නැද්ද ඒ ප්‍රශ්නේ කවදා මිනිසුන්ට තමන්ගේ ඇත්ත කතාව කියනකොට ඇත්ත කියන ගත්තනේ හැමෝම තරහයි රවට්ට දෙකක් හැමෝම කැමති ඇයි ඒ ඇත්ත කියන එක උඩ කිදි ගන්න. එතකොට ඒ හරියන්නේ. යාළුවෙක්ට ඇත්ත කියන යාළුවෙක් ඉක්මනට අයින් වෙනවා. ආ ඒ සහෝදරයෙක්ට ඇත්ත කියනවා නම් සහෝදර කමනුත් අයින් වෙනවා. දැන් කව කො වැරදි වැඩ කරනවා. අර ඇත්ත කියනවා කමුදේක කොරාලේ කැමතිනේ. හැමෝම කැමති ඒ දේවල් කරන නොකරයි කියලා අනිත් අය කියන්නේ. ඇත්තද බොරුද මේ කියන්නේ? සම්පූර්ණ ඇත්ත. මිනිසු හරි කැමති මාවාගෙන බොරු දෙ ජීවත් වෙන යථාර්ථයක ෆේස් කරන්න කැමති නැහැ. බලහරි මේ ලෝකයේ ඇත්තම ඇත්ත කතා කරේ කවුද? මේ ඉතිහාසය ගෞතම බුදුරම මේ තරම් කවුරුත් කතා කරේ නැහැ.
ඒ සාපේක්ෂව වැඩිම තරහක් තාත් එකද නැත්නම් ගල් කරලයි ගල් කරලුවා මිනිස්සුින්න දෙයිද එයා ඉන්න දුන්නේ බුදුහාමුදුරන්ට එයාට කට්ටියට කේගේ හොරගන්න නැරුණා එයා කරන නිසා එයාට හොඳට සපෝට් එක දුන්නා ඒක දවල්ලා රත්තරන් සිවුරක් නැහැ රත්තරන් සිවුරක් මහල ඇරුවා මිනිස්සු මේක කාටද පූජ කරන්න ඕනේ කියලා මිනිස්සු ගොඩාක් කිව්වලු ඔබ පූජ කරන්න ඕනේ ඒක දත්තා ඇයි එයා තමයි අපි කියන බලන්නේ තව දෙක තුනක් වල සැරියුත් මුගලන් දෙනවගේ කෙනෙකුට පූජ කරනවා හා හෝ අපිට කිසිම දවුවක් නැහැ කිව්වොත් අපේ වරදක් කිව්වොත් පිළිගන්න ඕනේ වචනය එයාට ඕනේ නැහැ කිව්ව දත්ත කාර් දුන්නේ ඒක දේව දත්ත ආපුනා අහල බෑ අහල බැටේ වගේ කතා අහල බලන්න මොකද එනවා අපේ සාමාන්‍ය කරනවා තමයි. එනිසා ඒක ගන්න එහෙම. ඒක ඊයේත් එහෙමයි. ඒක අදත් එහෙමයි. ඒක හෙටත් එහෙමයි. ඒක වෙනසක් මේ කියපු කතාව ඇත්ත නම් මෙතන ටික අඩු දෙනෙක් පිළිගන්න වැඩි දෙනෙක් ඉගෙන ගන්න. නැත්නම් මාගේ මේ දේශනාව සම්පූර්ණ බොරුවක්. කිතා දායක පුළුවන් එකක් වලන්නේ මම මේ කියපු දේශනාවෙන් ඉදාදාට කාරණා පුළුවන් නම් වැඩි දෙනෙක් ඉනි අරගෙන තියෙනවා ටික දෙනෙක් පිළි අරගෙන තියෙනවා එහෙම නැත්නම් මේ දේශනාවෙන් ඉදාදාට බෑ දැන් ප්‍රශ්න අහන්න දැන් මම ඔබතුමා එක්ක හා කාමයේ කාමයේ කියන්නේ එක්ක සාරාංශක කාරණාවක් කියලා දෙවියන් වහන්සේ
මොකක්ද කරන්නේ?
අමුතු ගැනීමක්. මොකුත් කරන්න ගන්න වෙන ජීවත්වන්නේ එහෙම එහෙම ඉන්නද එන්නේ අපේ දේශනා කළ තියෙන විදියට. මේක ඔටෝ එනවා ප්‍රශ්නේ. මම මේ කියපේ ඔටෝ ඇවිල්ලා අර හිතට එන්න නේද? එතකොට තමයි අයියෝ මම ගමත එහෙම වුණේ. ඉතින් ඔටෝ එනවා කිසි ප්‍රශ්නයක් නැහැ. ඔටෝ එන්නේ නැති කෙනා අවුල කරලා තියෙන්නේ. දැන් මේ ගැනීම ඔටෝ එන්නේ නැති එක තමයි අවුල. ඔටෝ එනවා මේ ගැට යනකොට හරි තේරෙනවා. ඒක ඉබ්බා ඒකට අන්තරේ. ඒකට බුදුහාමුදුරුවෝ මේ තාම කරලා නැහැ. ප්‍රශ්නේ මේක ආයාසින් කරන්න ගියාම අමාරු. මේ කරන්න ගියාම ඒක එහෙම කම් වෙනවා. අතලලා එනවනම් ඒ නැත්තම් එතකොට එනකොට මේ දුක මුදුන් දින නැද පිළිගන්න ආවේ නැහැ. මොකද ඒක තේරෙන්නේ නැහැ. හරි. ශ්‍රාවස සත්‍ය වශයෙන් එතකොට හිතක් තියනවද නැද්ද? මොඩකම තියෙනකන් තියෙනවා. මොඩකම නැත්තම් ඒක මෙහෙම හිතක් නෑ කියලා කරට යන්නේ මොකද හිත නිරුද්ධ වෙනවා. හිත මොකක් වෙනවද? මෝඩකම තියෙන කන්නේ උපදීපදී යනවා. මෝඩකම දෙකේ තමයි හිතේ ප්‍රඥාව වල ප්‍රඥාවෙන් මොකක්ද කියන්නේ? තමයි හිත පිළිබඳව තියෙන ඥාණය වැඩි වෙන වැඩි වෙනවා. මොකක් වෙනවද? හිත ශූන්‍යතාවයට යනවා. හිත නිදහසට. එච්චරයි. ප්‍රඥාව කියලා මොකද කියන්නේ? තමන්ගේ හිතේ පිළිබඳව තියෙන ඥාණය වැඩි වෙනවා. ඒතකොට ඒ ඥාණය ඇති වෙන තියෙන එකම උදව් මොකක්ද? මෙන්න මේ ධර්මශ්‍රවණය. ඊට පස්සේ අර භාවනාව කියන්නේ මොකක්ද කියන්නේ? මේ අහගත්ත එකට යනකොට තමන් අර හිතේ පාඩුවේ ඉන්නකොට තේරෙනවා. පාඩුවේ මොන කියන්නේ මම. හැබැයි අහගන්න නැතුවත් අර අහගන්න නැතුවත් හරියක් නැහැ. ඒක අහගන්න නැතුව වුණොත් එයා සම්මා සම්බුද්දයි. මොන වෙනවද? නැත්තම් පසෙන් දුන්නේ. ආගම කොහොමද මොකක්ද කියනවාද? එක්ක සම්මා සම්බුද්ද එක්ක පසෙන් දුන්නේ. ආගම නැතුව තේරිච්ච කියා දෙන්න පුළුවන් නම් සම්මා සම්බුද්ද. කියා දෙන්න බැරි නම් ඒක කර මිකියා කර ගන්න. දැන් වගේ නේද ඇත්තටම හිරොට ඇත්තටම කතාවක් මේ කාට හරි ඇත්ත තමයි කෝල්ලා බ්‍රේන් ස්පෙෂලිස්ට් කෙනෙක් කාම් දෙනවා දැන් ලෝකෙම එයා ධර්ම හරි ඒකෝ බ්‍රේන් සෙට් අප් කරලා තියෙනවා එයා ධර්ම ඩේටාබේස් එක වැඩිපුර කොහෙද තියෙන්නේ ඒ දෙක අතවත් කියන්නේ බ්‍රේන් එකක් ස්පෙෂල් කරනවා ඒ එයා කරුවා වුණා හරියටම මේ මතකේ නැති කරා එයාට බ්‍රේන් ස්පෙෂලිස්ට් කෙනෙක් වෙනවා කවුරු වෙනවද ඒ බ්‍රේන් එක පිළිබඳව සෙට් අප් කරනකොට එතෙන්ට කිසිම දෙයක් අදින්නවත් දෙන්නේ නැහැ වැදුනොත් ඉවරයි. එච්චර සිං එහෙම අපේ හිත දැන් අපල සමාජක ඇති කාලේ දැන් අපි Facebook කියන Facebook එක ලොකු සමාජාලයක් දැන් ඒකේ data මොකද තියලා තියෙන්නේ ඒක නිර්මාතෘ data එකක් තියෙනවා කැලිෆෝනියාවේ data store එක හරි දැන් දෙන Texas එක දැන් තුනක තියෙනවා ඒක තරම් විනාශ වුණා තා දැන් දෙකක තියෙනවා සර්විස් කාර්ය එතකොට ඒ වගේ තමයි අපේ හිත තමයි මේක ඔක්කොම කරන්නේ. හිතට ඩේටා ස්ටෝ කරන්නේ. ස්ටෝ කරන්නේ තමයි පොඩි එක හදලා තියෙන්නේ. ඒක නිකන් ඔකහන්නේ කොහොමද කතාව. ඔබ ඕල්ඩ්ලා ඔක්කොම අත්තරේ මට ලියලා දෙන්න අපේ ගාලේ කියන එක. ඔක්කොම ලියා දෙන්න. ඒකම තමයි හරියටම දන්නවා. හරියට මේ ඩේටා ස්ටෝ කරන විදිහ ඔක්කොම දන්නවා. කියලා දෙන්නත් පුළුවන්. මම ඔක අදින්නේ ඇත්තත් ඔහෙ මොකද ඒ කාට හරි ඕන නම් ඒක කොහොම මාර්කට්මයි කියන එක තියෙන්නේ ඒක නමට නිවන්න ඊට පස්සේ මේක ප්‍රී හිත හදාගන්න එක ඒකට දුන්නත් එකයි නැත්නම් ඕනේ ඒක මම ගන්න උතුමාට ඕන ඔක්කොම අත්තරල ඉන්නවා කියලා ඒක එකෙන්කට කියන්නේ කොහේ නෑ අපි අපි කරේ ලොකුවට හිතනවා එතන අපි කරේ ලොකුවට හිතන්නේ
ඒක බැඳීම ඇත්තයි කියලා පිළිගන්න නිසා. ඒක බැඳීමක් කියලා තේරෙන්න මොකද වෙන්නේ? බබත්තේ පුස්සේ. දැන් වල ගලින් තියෙන මගේ දේශනාවේ ඉන්නතර තේරෙන්නේ. ඉන්නතර මේක තුල මේක හරියට තේරෙච්ච කෙනාට මේ තමන්ගේ තේරෙන ගතිය එන්නේ වැඩි වෙනවා. වැඩි වෙනකොට එයාගේ බැඳීමට තියෙන බලය අඩු වෙනවා. ඒදැයි යාලේ වෙන්නේ. නරකයි දැන් ප්‍රශ්නේ ඔහෙලට තියෙන ප්‍රශ්නේ හිත මවනවා කියලා දන්නේ නැහැ. හිත මවන ඔක්කොම ඇත්තයි කියලා පිළිගන්න. මොකද නෝනේ? හිත තවන්නේ මේ තවන් කියන ප්‍රතිමුඛා හිත විසින් නිර්මාණය කරයි කියලා දන්නේ නැහැ. ඒක තමයි ඇත්ත කියලා පිළිගන්න. ඊට පස්සේ ඒකට කවුරු හරි කියවට පස්සේ ගිනි විසිරෙනවා. ඒ ගිනි විසිරෙන්නේ ඇත්තයි කියලා පිළිගන්න. දැන් බුදුහාමුදුරුවෝ මෙහෙම කියනවා. මම තමයි සම්මා සම්බුද්ධ. මම තමයි මේ දෙවි මිනිසුන්ට ආදරයන්පත්. ඒවා කියන්නේ මවලද නැද්ද? ඉතින් මවාගෙනද ඒවා කියන්නේ නැද්ද? ඉතින් එහෙම කියමු බුදුහාමුදුරුවන්ට කවුරුහරි ඇවිල්ලා කියනවා ගුණවත් කියන දිගට හරින්න තරහ යනවාද? ඒ උදාහරණයක් වගේ කෙනෙක් කියලා උදාහරණයක් උදාහරණයක් එහෙම ප්‍රතිරූපයක් නෑ. මොකද දෙන්නේ? අද පාඩාරිකාව ප්‍රතිරූපයක් හදන්න ඕනලු හදනවා. මොකද? මම තමයි මේ තුන් ලෝකෙම මේ කරව බුදුසේනා. එහෙම තමයි හදන්නේ. ඒක වෙනම වත්තක් කරන එක තේරෙන්නේ නෑ. හැබැයි කවුරුහරි ඒක මොකටද බැන්නොත් අනේ මම බොහෝ බාරකට තමයි මොකද නෑ. ඒ දා කවුරුනි ඔක අතදා නැති කෙනෙක් බුදුරණන් කියලා හිතන්නේ. එතකොට යාම දෙන්නේ ගැට ගැට යනවා. මොකද වෙන්නේ? එයාගේ අවස්ථාවට උත්තර දෙන්නේ නැහැ. දැන් බුදුහාමුදුරුවෝ කියනොත් දැන් යාගේ මේ ගහලේ තමයි යාගේ ප්‍රඥාව ගහනවා. මෙයාට මේ උත්තරේ දුන්නම තමයි ප්‍රඥාව පහළන්නේ කියලා හිතනොත් එහෙමයි. ඇත්තටම බුදු කෙනෙක් දෙක දේවල් ගැන අනිත් පැත්තේ හිතන්නේ නැහැ. ඒකේ විලාප සාපේක්ෂව කරන්නේ. මොකද සාපේක්ෂවද? දැන් අපි අර කතාව විතරක් හිතලා හිතමු. බුදුහාමුදුරුවෝ හැමෝම බැලුවම ඔහොම තමයි කරන්නේ. සමහර විට බැලුවොත් එනවා නේද? ඒක දැනක් තියෙන ජේතවනාරාමයේ හරි ලස්සනයි. නිකායක නාගමුත්‍ර හිතනවා ජෛන මහාවීර මේකට මේ කට්ටිය ඉන්නේ මේකේ භූමි දොස් තියන වාසනාවක් නිසා ඇවිල්ලා ඉන්නවා. බුදුහාමුදුරුවෝ පණිවිඩ යන කොසොර එතුමාට අයින් කරනවා. අයින් කරනවා. හැබැයි සියල්ල අත්හැරලා තමයි බුදු වුණේ. දැන් බුදුරලා ජේතවනාරාමයේ ඒගොල්ලෝ අයින් කරනවා. ඒක ඇඟලව වැඩක් නැහැ. ඒකේ වෙලා නැහැ. අහන්න අපිට හිතන්න බැරි දුක කෙනෙක් ගැන. ඒකේ වෙලා නැහැ. කියන්න ඕන මමල කියනවා. මෙන්න මොන වෙලා වුණත් කිසිවක් නැහැ. ඒගොල්ලොන්ට සීමේ ප්‍රේම නැහැ. මොනවා නැද්ද? නෝ ප්‍රේම සීමාවක් නැහැ. දුක කෙනෙක් අසීමාන්තයි. දැන් ඔහෙලට ඔය හිත මවනකොට ඇතුළ ප්‍රේම එකක් තියෙනවා. මොකක් තියෙනවද? ඔයාලා කවදා හරියට වෙන්න බෑ. ඔය මවන ඔහෙලට හරියට වෙන්න පුළුවන්. බුදුහාමුදුරුවෝ පුළුවන්. ගෝතමෝ සත්‍ය මොංගව මිනිහෙක් කැවිල කියලා බුදුහාමුදුරුවෝ තමයි ගාවේ හරියට කියපු. මම තමයි සාර්ථකයෙන් ලොකු මහත්. ගෝතමෝ සත්‍ය මොංගව ඔතීම. නිකන් කියන්නේ සාර්ථකයෙන් ලොකු මහත්. සීමාවක් නැහැ. ඇත්ත දැනගත්තට පස්සේ හිතට සීමාවක් නැහැ නිදහස්. දැන් ඔහෙල ඉන්න මොකද? ඔහෙ කියලා මේ පෘථිවිය වඩා විශාලයි. අභ්‍යවකාශය විශාලයි. ඔහෙල ඉන්න ගිරා වුණා. කොන්දක් කැඩිලා තියෙන නැවිල ඉඳලා ඉන්නවා. කූඩුවක්. කවුද මේ කූඩුව හදාගෙන තියෙන්නේ? තමන්. තමම හදාගෙන තමම ඇතුලට වෙලා තමම අරින්නවලු මෙහෙ මෙතනවලු ඇහින්නලු මේ වෙන්නලු මොන වගේ පවුලද බා කූඩු හවන්නාගේ ගාන ඌ එළියට තුවක්කුවන් තියාගෙන ඉන්නවා කවන්නේ නේ ගන්න වෙන්නේ දැන් මිනිස් ඒ අතලින් ගා කාර් වෙටි කියන්න දහදන්නේ ඌවම නිදහස් කරගෙන යන්න යන ගැලවුම් කාර් කාර් වෙටි කියන්න බලන්නේ කවදාවත් හරි ප්‍රශ්න තියෙන සර්වංශය කියන තියෙන ඒක 30 න් පස්සේ සැසි
එකේ 26 කරා බලන්න. මේකේ රූටින් වැඩේක සතු 26 26 26 26 ඒක තමයි 50 කරා. මම මොනවද ඉගෙන ගත්තේ? ඉගෙන ගත්තේ මොනවද? ඒ කියන්නේ මොනවද අසාර්ථකද ඉගෙන ගත්තේ? ඔය අය ඔය අරස්ථායි පාරේ තේරුම් ගන්න පවා ගන්න. ඔය පිරණේක පවා ගන්න. ඒක වෙන එකක් නෙවෙයි තේරෙන්නේ. බබල එක තේරෙන්නේ. ඒක වැරදි. ඔය දැන් ඔය බබල ඔය අර පාලි වචන ටික ඇයි සිංහල තේරුම් ටික අර බවන. ඇත්තට වෙන්නේ ඒක. ඉතින් ඔය කියන ඔය විදියට යන්න පිරණ විදියට පැක්කේ දේවල් තමයි තේරෙන්නේ. ආගෙනේ. අමුලිකවස් එක සෝවන එක මාර්ගයක් තමයි කියලා අහන්න අහලලා ඒක යෝනිසෝ මනසිකාරය කරන්න කියලා. කසි ආපෝහම දුක්වා මේක අහන්න අහලා අතරින් ඉන්නේ. උඹට තියෙන ඩේ තමයි උඹට නිකන් ඉන්නේ. එයා වගේ තවත් දෙයක් මොකද තියෙන්නේ? ඒ දාලා ආපලත්. ඔහේ ඉතින් උත්තරේ මොකද දුන්නා? උත්තරේ දා දුන්නේ ඒක තමයි උත්තරේ. එච්චරයි. අයි දවස් 10ක් තිබ්බත් ඒ දා උත්තරයක් දුන්නේ ටිෂු එකක් ගන්න. ඒක තමයි උත්තරේ. දැන් වෙයි දරන කොටස. දැන් පස්සේ දිනවල නිගමේ. හම්දුත් එක ඉන්නකොට හරි ඊට පස්සේ අපි ආපහු සාමාන්‍ය ලෝකෙට වැටෙනවා නේ ආන්නේ. ඒක කොහොමද මේ ඔක්කොම ඉවරයි ආන්නේ. එම්පර් දැක්කම ඔය මේ මේ සැරසින්න හොදිස්සේ බලාපොරොත්තු වෙනවා. ඒක වැරදි. ඒක තමයි අපි දැන් මොවැඩක පිළිගන්නේ කියලා. දැන් මේ වර්තමානෙ පිළිගන්නේ. ඒකට දැන් මේක මේ වර්තමානයේ දැන් මේ වැඩ එකක් කියලා අපි තියෙන්නේ. මේක වඩා විතරයි. නෑ මුදල් දැන් නෑ නේද? දැන් මොකද කරන්නේ? ඔව්. දැන් මෙතන ඉන්නකොට හරිනේ. බඩ කරමුද? එතකොට දැන් මේ බඩ කරමුද? කවුද මොකද වෙන්නේ? හිත විසින් මේ වර්තමානයේ කරනවා. දරෝ මේ පිටි පිටි ගන්න ඕන නෑ නේද? ඉතින් මැරිලා වුණා. ඔය ඊළඟට ගියාම ඔය ඒක බලවත්. මෙහෙම දින. ඒකේ කියන්නේ මේක දිහා ඇච්චර. නියෝ මේක මේකම විදිහ එළියෙන් තිබුණොත් එතකොට අර එළියට නෑ හැමතිස්සේ බලන්න. ඒක නෙමෙයි මම අර්ථවත් කියන්නේ මේ මේ සිටුේෂන් එක මෙතන තියලා කියන්නේ නෙමෙයි මේ තියෙන මේ අවබෝධයේ කියන්නේ ඒක එහෙම කියන්නේ නෑ ඒක ඒකම තමයි මම කිව්වේ ඒකම තමයි දැන් ඔය අවබෝධයේ මේ ඉතිත්ティーන වගේ කියලා කියන්නේ දැන් හෙට දැන් මේ වෙලාව මොකක් හරි දැනෙන ඒ දැනෙන හැමතිස්සෙම තියෙන ඕනේ කියලා මම කියන්නේ දැන් හරි මම තේරුම් ගත්තා හරි තමයි එහෙනම් කියන්නේ දැන් මම අදහස් කළේ දැන් හම්දු කියන්නේ කිව්වේ දැන් මේ හිත මේ මොහොතේ වෙන දේ බලන්න බලන්න මේ මේ එකම මැවුවා කියලා තේරුම් ගන්න මම ඕනවා කියන්නේ නෑ එහෙම නෑ මම කියන්නේ ඒ ඔහේ ඔහේ ඕනේ කොහෙද නේද මම කිව්වේ මම මේ කියන එක තේරුම් ගන්න මේ මත තියාගන්න කඩපාඩම් කරන්නවත් ඕනේ නෑ හැබැයි ඒක අපකට කරන්න යන්නත් එපා මතක් කරන්න යන්නත් එපා ඔතෝ එනවා කිසි ප්‍රශ්නයක් තමන් තේරුනේ නැත්නම් මේ රෙකෝඩ් කරනවා තේරෙන්න තමයි හදන්නේ. හරිද? මම මේ කියන හැම වචනයක්ම මම හිතන මතකයි. මම මෙතන හොඳට සීලින් කියන්නේ. දැන් ඔය පහතින් මම කියන්නේ ඔහෙට ඇහෙන්නේ. ඔයගේ දෘෂ්ටිය වෙන තැනක තියෙනවා. ඔය දෘෂ්ටිය නම් මම ඔහෙට වගන් කොන්න දෘෂ්ටියක් නෙවෙයි තියෙන්නේ. ඒක ඔහෙට ඉතින් මම ඔහෙට මේක ඇහෙනකොට එන්නේ. උන්වහන්සේ වගන් කරන්නම කියනවා. ඇයි එහෙම හිතන්නේ? මගේ දෘෂ්ටිය. ඔය කරන්නම බලන්නේ. එතන ඔහෙට මොකක් කොහෙද විමුක්තිය තියෙන්නේ ඔහේ නොකර ඉන්නව තරලෙන්නේ නොකර ඉන්න කුරුදු වෙන්නේ මොකද ඔය දැන් ඔහෙට හිර වෙලා තියෙන්නේ මොකද දැන් ඔහෙට ඉතරගෙන වාඩි වෙනවා අර එතන කරන්න තමයි දැන් තියෙන්නේ කියලා හිතාගෙන එතන ඔහෙට මගේ බලය හැමෝම ඔහෙට තේරෙන්නේ කරන්න මොකක්ද කියනවා මේ වාක්‍ය වලද කරන්න මොකක්ද කියනවා මගේ තේරෙනවා එහෙම තමයි නේද මේ තවත් මේ ඔහොම දැක්කත් මොකද නෝ ෆ්ලයිට් එකෙන් ගහලා කාර්යය යනකොට කරන්නේ. ඔය යන්නේ කොහේ මොකටද ඉන්නේ 100 දින්නේ කියලා. මම ඒක මොකද කියන්නේ?
පොඩි නම මතක කරගන්න. දැන් මොකද මම එළන්නේ? දැන් මේ වෙලාවම ෆෝන් එකකින්. ආ මෙච්චරයි. මම මේ වෙලාවේ ෆෝන් එකකින් ඉන්නේ. එතකොට මොනවද තරගෙන් දුන අපි ඉතින් තීටි පණක්. ඔහේ මේ කරන්න බලාගෙන ඉන්නේ. තියාම මට කරන්නම දෙයක් දෙන්න. මම කියන්නේ දැන් ඔහේ ඩොලර් 50 එකතු කරලා මොනවා වගේ ඉන්න අඳුරට කටේ වටේම මනාත් දහයක් අතේ ගුරු ගන්නවා නේද? ඒක කරන්නේ කරන්න දෙයක් දුන්නේ ඒක කරන්න ඕනවා. ඉතින් බෑග් එකේ ඉන්න දැන් මොනවද? ඕකමයි ඔබට ඕකමයි වෙන්නේ. මම මොනවද කිව්වද? ඔබේ තියාගෙන ඉන්න පස්සේ පරණක් ඉතුරු කරගන්න ඕන 10ක් අපිට ඉතුරු කරගන්න බැහැ කියලා. අනිවාර්යයෙන්ම මම ඔබේ කියන්නේ මම උඩට උඩට කියන්නේ. මම මේක දැන් වෙනවා දුවා. ඔය මොනවද කරන්නේ? මම ඇවිත් ඉන්නවා. ඒක මම වාදින්නේ. මම නැහැ කරන්නේ. ඔය දොරට කියනවා. පරාදිකර කරගන්න කොහොමද මට 10000ක් දෙන්න කරගන්නේ? ඒතකොට මම ඔබට කරන්න ටිකක් කියලා දෙන්න ඕනද? නෑ. ඔය මට කියා වේ කරන්න කොහොමද මේකවත් කරගන්න බැහැ කියලා. ඔය හේදලා මේ වැඩේ කරගන්න පුළුවන් ඊට අමතක අලි බව අපිට මේ ගම වල නිවන් දැකලා කවදාවත් මම අපිට මේ ඉඳලා තියෙන්නේ නිවන හොයලා මහරුදි කියලා වඩා වතුර බීලා ඉඳාගෙන ඒක ඉරඩද හරි තවදී ගලවන පොඩි එකෙක් ඔය ඔය එළියට යනවා තමයි සැරකට ගන්න කොට ඇයිද තුන
මේ මගේ නෙමෙයි මේ මම කියන්නේ කරන දෙයක් මේක විශ්වයටයි පාටයි මේකේ මේ මේ කියන කිසිම උත්තර දෙන්න මොහොත හරි තාර්කිකයි මේ උත්තර මේ වාරි ප්‍රායෝගික හිතා ගන්න බෑ මේ කතා මටයි කියන්නේ මේ ඔක්කො විශ්වයටයි දාන ජීවත් වෙන්න පොඩි එකෙක් මෙතෙන්ට ආවම මොකද කියන්නේ රජ කෙනෙක් ආපිය අනුකූල කර මොනවද නිකුත් කරන්නේ පොඩි එකෙක් කියනකොට ගැහුවා කියන්නේ ජීවත් වෙන බඳලා හිටියේ ගාරණ්‍ය ප්‍රධානමන්ත්‍රී ජීවත් වෙන වෙලාව තේරෙන්න තියෙන මොකද කියන්නේ මේ වගේ ලොකු කම්පණි ඉන්නවද එහෙම නැහැ ඔන්න තේරෙනවා එහෙම ගන්න बोले कि बैठे इधर तो क्रिकेट पर कहाँ किसी पास में और एक बोले दारा ना कहाँ मैं तेरे काम में हूँ भाई मैं तेरे काम में विश्व ये धाम आप क्या बोले धाम आते क्या है विश्व ये धाम एक आपने आई थी ना एक आई थी बुध आप तो रोटे का आई थी ना एक आई थी कार्ड है बुध आप तो गुरु है कौन तो गुरु है ධර්මයේ හැමදාම ගුරුවර නිර්මාණය වෙනවා. හැබැයි ඒ ගුරුවරයාගේ ගුරුවරයා වෙන ධර්මය. අපේ ගම්පලාවේ හමු වෙනවා. මෙහෙ ගියත් ඉන්නවා. අඩිය ගැලුම් කවනේ
කොහේ කියලා බලන්න දුෂ්කර පාරේ පන්දලේ ධම්මේ. ඔයා කොහේ කියලා ඉන්නවා. ඒ කියන්නේ කැදේ වලට ආපු මොකෙක් නෙවෙයි. ඒක තමයි එහෙ කියාව. මම ඊයේ කොහෙද ගියා? මම නැති වෙයි කියලා පාරවදී මොන වර්ධිය උද මේ නේද අපිටවට පයින්නද තියවලා අහන්න එහෙනම් තමයි මේ ඉස්සත් සතුටේ එහෙමයි මේ පන්සල ලස්සනට හදලා තියෙනවා බලන්න මේ ධර්මශාලාවේ ලස්සන හරි වටිනවා නේද නැත්තම් පොඩි ගුප්පයව ගහන කිසියට වඩා වෙනව ලස්සන කරන්න මොකද කරන්නේ කවුල් බැරේ වාගේ කාටද යාම ගිරගන්න දෙයක් තියෙනවා ධර්මශාලාවක් හදන්න අරලස ඒ සාමිනාතර ප්‍රශ්නමක් කඩේ නම ලංකා බලසල ලස්සන දැන් මේ සංවිධානය කරේ කවුද මේ සංවිධානය කරේ ආවරු ආරියෝදයා තරම කියන්න සෑ හම්බුනේ ප්‍රශ්නයක් කියලා දුන්නා අය ගෙන්නවන්නේ පාගල දුන්නා පූජා කරන්න.